නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 ගෞතම බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන්ම වදාළ ධර්මය අසන්නට තරම් අපි සියලු දෙනාම වාසනාවන්තයි. මේ ලෝකේ සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රඥාව පෘථග්ජන ප්‍රඥාවක්. ඒ පෘථග්ජන ප්‍රඥාවට ලෝකේ එක එක විචිත්‍ර දේවල් කරන්න පුළුවන් බව හැබෑව. නමුත් පුහුදුන් නුවණට මනුෂ්‍යයාගේ ජීවිතයට අවබෝධයක් දෙන්න බෑ. මනුෂ්‍යයාගේ ජීවිතයට අවබෝධයක් ලැබුණොත් ඒ මනුෂ්‍යයාගේ කෙලෙස් නැති වෙලා යනවා. ඒ මනුෂ්‍යයා කෙලෙස් වලින් නිදහස් වෙනවා. ඒ මනුෂ්‍යයා ඉපදෙන මැරෙන ලෝකෙට අයිති නැති කෙනෙක්. අන්නේ ඥානේ ලෝකී වෙන්න කෙනෙකුට දෙන්න බෑ. කිසිම කෙනෙකුට දෙන්න බෑ. මේ පුහුදුන් මිනිසුන්ගේ පෘථග්ජන ප්‍රඥාවට පුළුවන් ග්‍රහලෝක තරණය කරන්න. පෘථග්ජන ප්‍රඥාවට පුළුවන් මේ අභ්‍යවකාශී ආයුධ ගබඩා හදන්න. පෘථග්ජන ප්‍රඥාවට පුළුවන් නොයෙක් විචිත්‍ර දේවල් කරන්න. නමුත් මේ මිනිස්යාට දෙවියන්ට ජීවිතය ගැන අවබෝධයක් දෙන්න බෑ. සාරාංශ කල්ප ලක්ෂයක් පෙරුන්දම් පුරලා සිහි නුවණින්ම තුසිත දිවි ලෝකේ උපන්න මහා බෝසතාණන් වහන්සේ සන්තුසිත කියලා දිව්‍ය කුමාරෙක් වෙලා ඒ තුසිත දිවි ලෝකේ ආයුෂ ඉවරනකම්ම සිහියෙන් හිටියා. සිහියෙන් චුත වුණා. මහමායා බිසවගේ කුසේ සිහියෙන් ඉපදුණා. දසමසක් සිහියෙන් හිටියා. මිනිස් ලොවට සිහියෙන් වැඩම කළා. අවුරුදු 29 වෙද්දී මිනිස්යා නොමග යන මත්තින කරුණු තුනක් අත්හැරලා ඉවරයි. ඒ තමයි ආරෝග්‍ය මද, යෞවන මද, ජීවිත මද. මේකින් තමයි මිනිස්යා නොමග යන්නේ. මිනිස්යා නොමග යනවා නිරෝගී කම නිසා. මිනිස්යා නොමග යනවා යෞවන කම නිසා. මිනිස්යා නොමග යනවා මැරෙන්නේ නැහැ කියලා හිතන නිසා. මේ නොමග යන මත්තින කරුණු තුනේ නිදහසලා ඉවරයි අවුරුදු 29 දී. ඊට පස්සේ ගිහි ජීවිතේ අත්හැරලා අබිනිෂ්ක්‍රමණය කළා. අවුරුදු 6 දුෂ්කර ක්‍රියා කළේ පොඳ සිහිනුවණක් ඇතිව. උන්වහන්සේගේ සිහිනුවණ වර්ධනය වුණා මිසක් හීන වුණේ නැහැ. තනියම හොයාගත්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය. තනියම හොයාගත්ත ලෝකයේ තිබෙන එකම සත්‍යය. චතුරාර්ය සත්‍යය. තනියම අවබෝධ කළා. සකල ලෝකෙම බිම්බරක් සේනාසහිතව ඒකට බාධා කළා. උන්වහන්සේ සියල්ල අභිබව ජයගෙන දේශනා කරපු ධර්මයක්. ඒ ප්‍රඥාවට සමකල හැකි ප්‍රඥාවක් ලෝ නැත. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ ධර්මයේ තුලින් ලබා දෙන දේ ගැන දැනගන්න කලින් අපිට ඒ බුදුරජාණන් වහන්සේ කියන්නේ මොන වගේ ස්වභාවයකට ජීවිතය දිනු කරපු කෙනෙක්ද කියලා ශ්‍රද්ධාවේ පිහිටලා තමයි
ශ්‍රවණය කරන්න ඕනි. එතකොට ඒකෙදී හැමතිස්සෙම ශාස්ත්‍රුන් වහන්සේ ඉන්නවා, ශ්‍රාවකෙක් කියනවා. නෑ ඔය කොහොම නෙමෙයි, ඔක මෙහෙම වෙන්න ඕනේ කිව්වොත් ශාස්ත්‍රුත්වයක් නෑ, ශ්‍රාවකේකුත් නෑ. මට හැම වෙලාවෙම තියෙන සමහර කියනවා මම ඔය එක පොතක්වත් කියුවේ නෑ, මම භාවනා කරගෙන ගියා. එතකොට මට අවබෝධ වුණා. පස්සේ මම බැලින්නම් මේ සූත්‍ර දේශනා මම අවබෝධ කරපු දේ මේකේ තියෙනවා. එතකොට එහෙනම් ඊයත් අවබෝධ කරලා තියෙන්නේ ගුරු උපදේශ රහිත හිස්. ආන් යාට හිස් කියලා කියන්නේ. එතකොට පුස් මාන්නයක් ඇති කරගන්නවා. එතකොට කායික දේ සමාන වෙන්න යන්නේ. ආ ශ්‍රාවකත්වයක් නැත. ශ්‍රාවකත්වයට එන්න පුළුවන් වෙන්නේ නිහතමානී මිනිසෙකුට, ප්‍රඥාවන්ත මිනිසෙකුට. ඉතින් පින්වත්නි, මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා අපිට ඒ ගැන හිත පහදවා ගන්න පුළුවන් නම්, අපිට ඒ ගැන ටිකක් හරි මෙනෙහි කරලා ලෝතුරු සතුටක් විඳින්න පුළුවන් නම්, මේ සාමාන්‍ය ලෝකේ මත්විච්ච ලෝකෙන් මොහොතකට හරි වෙන් වෙන ධර්මයක් ශ්‍රවණය කරලා අපේ හිත සනස ගන්න පුළුවන් නම්, අපි දසමෙන් දසම හරියේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ තුල මුල් අදිනවා. ඒකට උපකාර වෙන දේශනාවක් අද අපි අහන්නේ. මේ දේශනාවේ නම බහුධාතුක සූත්‍රය. මේ දේශනාව ඇතුළත් වෙලා තිබෙන්නේ මජ්ඣිම නිකායේ 3 කොටසට. මේ දේශනාව කළ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. හරි ලස්සනට බුදුරජාණන් වහන්සේ මේ ධර්මයට ප්‍රවේශ වෙන්නේ. උන්වහන්සේට තියෙන මනුෂ්‍ය වර්ගයා කෙරෙහි පැතිරුණු කරුණාවක්. උන්වහන්සේගේ ඥාණය වැහිලා නැහැ. ඒකට කියනවා අනාවරණ දස්සාවි. වැහිලා නැහැ දෘෂ්ටි වලින්, මතවාද වලින්, කෙලෙස් වලින් වැහිලා නැහැ. එහෙම ය උන්වහන්සේගේ ජීවිතයට සම්බන්ධයක් නැහැ. උන්වහන්සේ බොහොම ලස්සනට භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. මහණෙනි කියලා අමතලා කියනවා, මහණෙනි යම් කිසි බයක් ලෝකේ උපදිනවා නම්, ඒ සෑම භයක්ම උපදින්නේ බාලයාගෙනුයි, පණ්ඩිතයාගෙන් නොවේ. බාලයා තමයි භය නිර්මාණය කරන්නේ, පණ්ඩිතයා නොවේ. බාලයා කියන්නේ කවුද? දැන් අපි සාමාන්‍ය මහා බාල කාලය කියලා කියන්නේ ඒ බාලද? එහෙනම් මෙතන බාල කියලා කියන්නේ අසත් පුරුෂයා, කෙලෙහි ගුණ නොදන්නා තුච්ච පුද්ගලයා, හිස් පුද්ගලයා, ඡන්ද දෝෂ භය මෝහ කියන සතර අගතියෙන් යුතු පුද්ගලයා, අයෝනිසෝ මනසිකාරේ අවියක් කොටගත් පුද්ගලයා, දුෂ්ට සිතින් යුතු පුද්ගලයා. ඔහු කවරෙක්ද? ඔහු බාලයාය. පණ්ඩිතෝ කියන්නේ, පණ්ඩිතයා කියන්නේ මෙතන සත්පුරුෂයා, හොද නරක තේරුම් ගන්න පුළුවන් කෙනා, කෙලෙහි ගුණ දන්නා දක්නා කෙනා, යෝනිසෝ මනසිකාරයේ තුල සිටින කෙනා. ආංගයාට කියනවා පණ්ඩිතයා කියලා, නුවණැති කෙනා, නිහතමානී කෙනා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ ලෝකේ බය හටගන්නේ කාගෙන්ද? බාලයාගෙන්. එතන මේ බාලයා පින්පව් කතාවක්. දැන් ඔය මේ ළඟදි බෝම්බ පිපිරුවි, ඒ පණ්ඩිතයන්ගේ වැඩද? බාලයන්ගේ වැඩ. බාලයෝ තමයි ප්‍රාණඝාත කරනවා, සොරකම් කරනවා, ඊළඟට වව් වැරදි කාම සේවනයේ යෙදෙනවා, බොරු කියනවා, නින්දා පහස කරනවා, කැලෑපත්‍ර ගහනවා. ඒවා කාගේ වැඩද? බාලයන්ගේ වැඩ. ඒ කැලෑපත්‍ර කියෝ කියනවා අනිත් බාලයෝ. එතකොට ඒ කාගේ වැඩද? ඒවා බාලයන්ගේ වැඩ. එතකොට ආන්න බාල පණ්ඩිතයා බයක් නැහැ, පණ්ඩිතයාගෙන් බයක් නැත. එතකොට මත්යන් ගොන්නේ කවුද? බාලයන්ගේ වැඩ. කේලාම් කියන්නේ
බාලයා. පරුස වචන කියලා පිරිස බිඳවන්නේ බාලයා. මිත්‍යා දෘෂ්ටික වන්නේ බාලයා. පණ්ඩිතයා එයින් මිදුණු කෙනෙක්. පණ්ඩිතයාගෙන් බයක් හටගන්නේ. උදේ බය හටගන්නේ කාගෙන්ද? බාලයාගෙන්. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, යම් කිසි උපද්ද්‍රව උවදුරු ඇති වෙනවා නම් ඒ උවදුරු ඇතිවන්නේ බාලයන් නිසාමයි, බාලයාගෙන්මයි, පණ්ඩිතයාගෙන් නොවේ. මහණි, යම් කිසි කරදර කම්කටොළු ඇති වෙනවා නම් ඒ සියලු කරදර කම්කටොළු ඇතිවන්නේ බාලයාගෙනි, පණ්ඩිතයාගෙන්. බාලයා උපමා කරලා තියෙන්නේ මෙන්න බලන්න, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගිනි ඇවුලුණු බටගයක් වගේ කියන බාලයා. කියන්නේ මහණෙනි, බට වලින් හදපු ගයක් තියෙන්න පුළුවන්. වේලිච්ච තනකොළ වලින් හදපු ඉලුක් වගේ දෙයකින් හදාපු ගයක් තියෙන්න පුළුවන්. මේක ගිනි ඇවිලෙනකොට ඒ මුළු ගේම ජනේල්, දොරවල්, පරාල සෑම දෙයක්ම මේ ගින්න විසින් අවුලෝල විනාශ කරලා දානවා. මහණෙනි, අන්නේ වගේ කියනවා බාලයා. බාලයාගෙන් තමයි කියනවා සියලු බය ඇතිවන්නේ, උපද්ද්‍රව ඇතිවන්නේ, කරදර පීඩා ඇතිවන්නේ බාලයාගෙනුයි, පණ්ඩිතයාගෙන් නොවේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, ඉතිකෝ භික්ඛවේ සප්පටි භයෝ බාලෝ. ඒ නිසා මහණෙනි, බාලයා බයසහිතයි, බයසහිතයි. අප්පටි භයෝ පණ්ඩිතෝ. පණ්ඩිතයා බය රහිතයි. පණ්ඩිතයා ඇසුරු කරන්න පුළුවන්, අනතුරක් නැහැ. බාලයා අනතුරක් තියෙනවා, ඇසුරු කරන්න හොඳ නැහැ. බාලයා කරදර සහිතයි, පණ්ඩිතයා කරදර රහිතයි. මේක හරි ලස්සනට කියනවා. ඒ නිසා මහණෙනි, තස්පාතිය භික්කවේ. ඒ නිසා මහණෙනි, ඒවං සික්කිතබ්බම්, මෙන්න මේ විදිහට පුහුණු වෙන්න. පණ්ඩිතා භවිස්සාම විමංසකාති. හිතෙන්න මෙන්න මේ විදිහට කියනවා, විමංසකා නෝණින් විමසන පණ්ඩිතයෝ වෙමෝ කියලා. නෝණින් විමසන නෝණෙති අය වෙමෝ කියලා ආන්නේ විදිහට පුරුදු වෙන්න කියනවා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ ඒ පිරිස මැද්දේ ඉඳලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, දැන් භාග්‍යතුන් වහන්සේ අපිට වදාලා ඔව් බාලයා කියන්නේ බය සහිත චරිතයක්, බාලයා කියන්නේ කරදර සහිත චරිතයක්, බාලයා කියලා කියන්නේ භයානක චරිතයක්. ඒ භයානක චරිතයට සම්බන්ධ වෙන්න එපා. බය රහිත, කරදර රහිත, නෝණ නිමසන චරිතය තමයි පණ්ඩිතයා. ආන් ඒ පණ්ඩිතෙක් වෙන්න නෝණින් විමසන. ඉතින් භාග්‍යවතුන් වහන්සේ නෝණින් විමසන පණ්ඩිතෙක් වෙන්නේ කොහොමද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා, හරි ලස්සන උත්තරයක්. යතෝකෝ ආනන්ද භික්ඛු. ආනන්දය යම් කලෙක භික්ෂුව, ධාතු කුසලෝච හෝති. ධාතු ස්වභාවයන් ගැන තේරුම් ගන්නට දක්ෂ වෙයිද? ආයතන කුසලෝච හෝති. ආයතන ගැන අවබෝධ කරගන්නට දක්ෂ වෙයිද? පටිච්ච සමුප්පාද කුසලෝ හෝති. පටිච්ච සමුප්පාදයේ නුවණින් තේරුම් ගන්නට දක්ෂ වෙයිද? ඨානාඨාන කුසලෝච හෝති. විය හැකිදේ නොවිය හැකිදේ ගැන තේරුම් ගන්නට දක්ෂ වෙයිද? ඔය හතර කරුණක් තියෙනවා. එතකොට මොනවාද මේ හතර කරුණ? ධාතු කුසල, ආයතන කුසල, පටිච්ච සමුප්පාද කුසල, ඨානාඨාන කුසල. ආය කියන් ධාතු කුසල, ආයතන කුසල, පටිච්ච සමුප්පාද කුසල, ඨානාඨාන කුසල. ආන් ඒ දක්ෂතාවයේ තියෙනවා නම් එයා නුවණින් විමසන කෙනෙක්. ඒ වගේම එයා පණ්ඩිතයෙක්. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, යම් භික්ෂුවකට ධාතු කුසල කියලා කිය යුතු වන්නේ කවර කරුණු මතද?
කොහොමද කෙනෙකුට ධාතු කුසල කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේ ධාතු 18ක් තියෙනවා. ධාතු කීයක්ද? 18ක් තියෙනවා. මොනවද ඒ? තේරුම් ගන්න පුළුවන් ඔබට ඒක පාඩම මේක ලේසියෙන්. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. එතන කීයද? ඊළඟ කියන්නේ සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු. එතකොට කීයද? 6යි. ඊළඟට ගාහන ධාතු, ගන්ධ ධාතු, ගාහන විඥාන ධාතු. එතකොට කීයද? 9යි. ජීවා ධාතු, රස ධාතු, ජීවා විඥාන ධාතු. එතකොට කීයද? 12යි. කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු 15යි. මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු 18යි. ත්‍රිකක් හරියට තේරුම් ගත්තා නම් හරි. මේක 18 හදාගන්නේ මෙහෙමයි කියලා ඒ කෙනාට තේරෙනවා. ඇයි මේකට ධාතු කියන්නේ? චක්කු ධාතු. ඇස නම් වූ ධාතු ස්වභාවය. රූප නම් වූ ධාතු ස්වභාවය. චක්කු විඥාන නම් වූ ධාතු ස්වභාවය. ඇයි එහෙම කියන්නේ? ඒ ඇස හේතුන් නිසා හටගන්න ස්වභාවයෙන් යුක්තයි. හේතු නැතුව කල්ලි නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. ඇහැට පෙනෙන රූප හේතුන් නිසා හටගන්නා ස්වභාවයෙන් යුක්තයි. හේතු නැති වුණ කල්ලි නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. විඥාන ධාතු හේතුන් නිසා හටගන්නා ස්වභාවයෙන් යුක්තයි. හේතු නැති වී යන කල්ලි නැති වී යන ස්වභාවයෙන් යුක්තයි. එහෙනම් එතකොට මේ ධාතු ස්වභාවය කියලා කියන්නේ තමාගේ වසඟේ පවත්වා ගන්නට බැරි අනාත්ම වූ ස්වභාවයක්. හේතු සකස් වෙනකොට හට ගන්නවා. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා. එතකොට ඊබඳු ස්වභාවයෙන් යුක්ත දෙයට බුදුරජාන් වහන්සේ පාවිච්චි කරනවා ධාතු. එතකොට මෙතන ධාතු කීයක් දේශනා කළාද? 18ක්. ඊට පස්සේ ආනන්ද හාමුදුරුව අහනවා. දැන් ආනන්ද හාමුදුරුව අහලා තියෙනුනේ වෙන තවත් ධාතු ගැන විස්තර. ඉතින් ආනන්ද හාමුදුරුව කියන ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ එතකොට ධාතු කුසල කියලා කියන්නේ තවත් ක්‍රම තිබෙනවාද තියෙනවද? තවත් ක්‍රම තියෙනවා කිව්වා. ආනන්දේ ධාතු 6ක් තියෙනවා කිව්වා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. මොනවද පඨවි ධාතු කියන්නේ? කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇට මිදුළු ආදී තද කොටස් පඨවි ධාතු. ආපෝ ධාතු කිව්වේ? පිත, සෙම, සරව, ලේ, දහඩිය, ඔව් කෙල, සොටු, සඳ මිදුළු, මුත්‍රා ආදිය. වායෝ ධාතු කිව්වේ? උද්දංගම වාත, උඩාතට එන වාතය, අදෝගම වාත, යටි අතට යන වාතය, කොට්ටාසය වාත, ශාරීරිය ඇතුලේ කොටස් වල තියෙන වාතය, කුච්චිසය වාත, කුස ඇතුලේ තියෙන වාතය, අංගමංගානු සාරිනෝ වාත, මේ අඟපත පුරා සැරිසරන වාතේ ආස්වාස ප්‍රස්වාස. මේවා මොනවද? වායෝ ධාතු. තේජෝ ධාතු කියලා කියන්නේ මේ අපි ආහාර පාන ගන්නව දිරවන්න ශරීරයේ උෂ්ණත්වයට ආදීට තියෙන රස්නි ගතියට කියනවා. ආකාශ ධාතු කියන්නේ නාසි දුර, කන්සි දුර, ගලනාලේ කුසේ හිස් බව, මේ ඔක්කොටම කියන්නේ අවකාශ ධාතු. දැන් අපිට හුස්ම ගන්න පුළුවන් ද මේ නලී තිබුණ නැත්තම්? ආහාර ගිලෙයිද මේකෙ මුකුත් තිබුණ නැත්තම්? හුබා වගේ නෑනේ. ආ එතකොට මේ මොකද්ද? අවකාශය. ඒ ධාතු ස්වභාවයන් කියනවා මේ ඔක්කොම. ඊළඟට විඥානි, විඥාන ධාතු. ඇහි හටගන්නේ විඥාන ධාතුවක්. කෙස් කියන්නේ පඨවි ධාතුවක්. එතකොට කෙල කියන්නේ ආපෝ ධාතුවක්. ආසස ප්‍රසවාස කියන්නේ වායෝ ධාතුව. කන බොන දේවල් දිරවනවා කියන්නේ තේජෝ ධාතුව. හුස්ම ගන්නකට තියෙන මේ ඉඩකඩ
ආකාශ ධාතුව. ඇහෙන් රූප දකින්නකට දැන ගැනීම විඥාන ධාතුව. එතන මේවා ධාතු ස්වභාවයක් කියලා. අරකෙත් බුදුරජාන් වහන්සේ වදාළ ධාතු 18 ගැන කියන එකේ මහණෙනි මේ ධාතු 18 යම් දවසක භික්ෂුව ඥානාති පස්සති දනීද දකීද, ඒ කියන්නේ මේක අවබෝධ කරගන්නවාද කියන එක. අවබෝධ කරගනීද? මෙයා හේතු පරදාමින් හටගත්තු දේවල් හේතුඵල නිරුද්ධ වෙලා යනකොට නිරුද්ධ වෙලා යන දේවල් මෙයා මම මාගේ කියලා ගන්න දෙයක් නෙමෙයි කියලා අවබෝධ වුණාද? එතකින් එයා ධාතු කුසලයි. මේ ධාතු 6 යාට අවබෝධ වෙයිද? මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු අවබෝධ වෙයිද? ධාතු කුසල. යා යම් දවසක දනීද දකීද? දනීද දකීද කියන්නේ ඒකයි. ඒවයි ස්වභාවයේ. ඔව්. දැන් මෙහෙමනේ, දැන් ඔන්න අපි උපදිනවා. අපි උපදින්නකට හුස්ම ගන්නවා නේ. ඒ කියන්නේ අපි මේ වායෝ ධාතු, මේ සුළඟ අපේ ජීවිතෙත් එක්ක බද්ධ වෙලා තියෙනවා. අපි හුස්ම ගන්නවා. ඒතර මේ පරිසරයේ තියෙන වායුව අපේ ජීවිතයත් එක්ක සම්බන්ධයි. එහෙනම් ඒ අපේ ජීවිතේ කොටසක්. ඊළඟට අපි ජලය පානය කරනවා. ජලය පානය කරේ නැත්නම් අපිට පවතින්න බෑ. එහෙනම් මේ ආපෝ ධාතු අපේ ජීවිතේ සම්බන්ධයි. ඊළඟට මේ උණුසුම නැත්නම් අපිට ජීවත් වෙන්න බෑ. එහෙනම් තේජෝ ධාතුවත් අපිට සම්බන්ධයි. මේ පෘථුවියේ ලබා ගන්න දෙයින් අපි පෝෂණයක් ලබන්නේ නැත්නම් අපිට පවතින්න බෑ. පඨවි ධාතුවත් අපිට. එතකොට මේ ධාතු හතරේ සංකලනයක් තමයි මේ ජීවිතය කියන්නේ. ජීවිතේ තියෙන භෞතික කොටස්. දැන් අපි ඉපදෙනකොටම අඬාගෙන ඉපදුනේ මේව ධාතු හතරක් කියලාගෙන දඬාගෙන ඉපදුනේ. එහෙනම් කිරි ඉල්ලගෙන අඬාගෙන ඉපදුනේ. බඩගින්නේ අඬාගෙන ඉපදුනේ. නේ? ඉපදෙනකොටම අපි ඉපදුනේ මම කියාගෙන. මගේ කියාගෙන. මගේ පැවත්මයි කියාගෙන. ඉතින් ඒ අපි හඳුනාගත්තේ මම කියලා නෙමේ ධාතු. මගේ කියලානේ. මගේ ආත්මය කියලානේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් නොසන්නට අපිට මැරෙන්න වෙන්නේ ඒ විදිහටමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් විතරයි අපිට අහන්න ලැබෙන්නේ මෙය හේතුන් නිසා හටගන්නා දෙයකි. හේතුන් නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන්නා වූ දෙයකි. ආන නුවණැති එක්කෙනා නුවණින් තේරුම් ගන්නවා එහි අර්ථය. ඊට පස්සෙත් බුදුරජාන් වහන්සේ පැහැදිලිව දෙයි. උන්වහන්සේ ප්‍රහේලික ආදේශනා කළනේ. උන්වහන්සේගේ ධර්මයේ විවෘතයි. එතකොට යම් කෙනෙක් ඒ අවබෝධ කරනවාද? ප්‍රඥාවෙන් දකිනවාද? එයාට කියනවා ධාතු කුසල කියලා. ආනන්ද හඳුරෝ තවත් අහලා තියෙනවා ඒ ගැන. කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ධාතු කුසල කියලා කියන්න තවත් ක්‍රම තියෙනවාද? තියෙනවා කියනවා. තවත් ක්‍රම තියෙනවා. ආනන්දයේ ධාතු 6ක් තියෙනවා. මුලින්ම ධාතු කීයද? 18යි. ඊට පස්සේ ධාතු කීයද? 6යි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේ තවත් ධාතු 6ක් තියෙනවා. සුඛ ධාතු. සුඛ ධාතු. සැපේ නම් වූ ධාතු ස්වභාවය. ඒ කියන්නේ කායික වශයෙන් අපිට ලැබෙන සැපේ ධාතු ස්වභාවයක් කියනවා. බලන්න හරි පුදුම ලස්සන දේශනාවක්. දුක්ඛ ධාතු. දැන් අපි සාමාන්‍යයෙන් සැප විඳිනකොට අපි ගන්නවා මගේ සැපය. ඒ මුලින්ම අපිට වැරදිලානේ. දුක් විඳිනකොට අපි ගන්නවා මම දුක් විඳිමි මගේ කියලා. ඒ කියන්නේ ඒක මේ වචන වලට අයිති කන්නේ. දැන් මම කියන එක අපේ භාෂාවෙන් අයින් කළා කියලා මම නැතු යන්නේ නෑනේ. එහෙමනම් හරි ලීසිරිනේ. දැන් මම කියන එක කතා නොකර අපි කතා කළේ නැහැ කියන මම කියන වචනේ, මගේ කියන වචනේ කතා කළේ නැහැ කියලා අවිද්‍යාව දුර වෙනවද? අවිද්‍යාව තියෙන වචනයක් මත නෙමෙයි, අවබෝධ නැතිකම මත. එතකොට සුඛ ධාතු කිව්වේ කායික. කායිකව විඳින්නා වූ සැප නම් වූ ධාතු ස්වභාවයක් තියෙනවා. දුක්ඛ ධාතු කායිකව විඳින්නා වූ දුක නම් වූ ධාතු ස්වභාවයක් තියෙනවා. සෝමනස්ස ධාතු
මානසිකව විඳින්නා වූ සොම්නස නම් වූ ධාතු ස්වභාවයක් තියෙනවා. එතකොට සොම්නස කියන එක මානසික, සුඛ කියන එක කායික. දෝමනස ධාතු මානසිකව විඳින්නා වූ දොම්නස නම් ධාතු ස්වභාවය. එතකොට සුඛ ධාතු, දුක්ඛ ධාතු, සොම්නස ධාතු, දෝමනස ධාතු, උපේක්ඛා ධාතු. සුඛ දුක් රහිත වූ උපේක්ෂාව නම් වූ ධාතු ස්වභාවයක් තියෙනවා. අවිජ්ජා ධාතු අවබෝධ නොවීම නම් වූ ස්වභාවයක් තියෙනවා. ඒකනේ මේකෙන් අපිට යන්න අමාරු. බුදුරජාණන් වහන්සේ ළඟට එක දවසක් භික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා අහනවා, ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඉස්සර මෙපමණ ශික්ෂාපද තිබුණේ නැහැ. නමුත් රහතන් වහන්සේලා බහුල වශයෙන් වැඩ හිටියා. හරියට මාර්ගඵල අවබෝධ කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැන් ශික්ෂාපද බහුලයි. නමුත් මේ ශික්ෂාපද පනවන වේගෙන් රහතන් වහන්සේලාගේ බිහිවීමක් අඩුයි. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් භික්ෂුව ඔය ඔහොම තමයි පිරිහෙන කොට කිව්වා. පිරිහෙනවා කියන එක මොකද්ද? දැන් අපි ගත්තොත් මිනිස්සු රොකට් හදාගෙන ඊ රටවල් වලට යනවා, අඟහරු ලෝකයට යනවා, අර ලෝක වලට යනවා. දැන් පරිගණක හදාගෙන මහා සෙල්ලම් පෙන්නනවා. එතන මොකද මේ පිරිහෙනවා කියන්නේ? පිරිහෙන්නේ සිහිය. මොන සිහියද පිරිහෙන්නේ? සම්මා සති. පිරිහෙන්නේ වායාම. මොන වායාමද? උපන් අකුසල් දුරු කරගන්න බෑ. අන්න පිරිහීම කියන්නේ ඒක. උපන් අකුසල් දුරු කරන්න ශක්තිය නැහැ. නූපන් අකුසල් නූපදවාගෙන ඉන්න ශක්තිය නැහැ. නූපන් කුසල් උපදව ගන්න බෑ. උපන් කුසල් රඳව ගන්න බෑ. පිරිහීම වීරියනේ. වීරියනේ. ප්‍රඥාව පිරිහිනවා. යෝනිසි මනසිකාරී යෙදෙන්න බෑ. තීරින්නේ පටලව ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ අර්ථ ගන්න තීරින්නේ. එක දවසක් බුදුරජාණන් වහන්සේ ගාවට කෙනෙක් ඇවිල්ලා කියනවා, ඒක බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා වදාලාම සමහරුන්ට මේකේ අර්ථ ගන්න තීරින්නේ. දන්නේ නැහැ යෝනිසෝ මනසිකාරී දෙනවා කියකිය අයෝනිසෝ මනසිකාරට වෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟ එක දවසක් බමුණෙක් ආවා. ඇවිල්ලා කියනවා, භාග්‍යතුන් වහන්සේ මම මෙන්න මෙහෙම මතයක් දරනවා කිව්වා. මොකද්ද? අත්තකාර පරකාර කියලා දෙයක් නැත. ඒ කිවි තමා කරනවාය අනුන් කරනවාන කියලා දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදලා, අපේ එහෙම කෙනෙක් මගේ ඇස් දෙකටවත් පේන්න එපා කිව්වා. එයා ඒ කිවි මොකද්ද? සත්‍ය පුද්ගලෙක් නැත කිව්වා. එහෙම කෙනෙක් පේන්නවත් එපා කිව්වා මගේ ඇස් දෙකට. ඇයි ඒ දෘෂ්ටිෝස්ති තමයි යන්නේ? මව් මරුවාට කමක් නැත, පියා මරුවාට කමක් නැත, මව්පියෝ නැත, එළව නැත, පරලෝ නැත, ඒවට යන්නේ අරවැන්නේ. ධාතු ස්වභාවයක් ඇත එහෙම කියාගෙන යනවා සමහර ඒ කාලේ හිටපු අය. ඒක අර ධර්මකාරණේ අල්ලා ගන්න බැරි කෙනා ඒකේ පැටලෙනවා. පැටලිලා අනවබෝධී තීරිච්ච නැති බව තීරුණු දියක් හැටියට පෙන්වන්න හදනවා. ආම් පැටලි යනවා. ඒහෙම වෙන්නේ නැහැ. හරියට යෝනිසෝ මනසිකාරී දෙනවා නම් ඉස්සර මට මතකයි මුල් කාලේ පුද්ගලය නැත කියන එක. මම එතකොට අට්ඨපුරුෂ පුද්ගලා ඒස භගවතු ශාවක සංඝ බුදුරජාන්සේ දේශනා කළ තියෙන මහණෙනි, මම බුදු වැසින් දකිනවා මේ ලෝකයාට දේවිසුන්ට හිතසුවේටි පුද්ගලෙක් පහළ වෙනවා අය. ඒ තමයි අරහන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මෙහෙම තියෙද්දි බුද්ධ දේශනාවල අන්න අයෝනිසෝ මනසිකාරී දෙනවා. එතකොට ඒක පිරිහීම. ඊළඟට පිරිහි වුණාම මොකද වෙන්නේ? නියතමානීකමට වෙනුවට එතනට වෙන එකක් එනවා. මාන්නේ එනවා. සුවච වෙනුවට දුර්වච වෙනවා. ඒ කියන්නේ කීකරු වීම වෙනුවට අකීකරු වීම වෙනවා. එතකොට හිස නමා ඉන්න ඕන වෙනුවට හිසට පොල් පිටි අයි කර ගන්නවා. ආන්න. ඒක තමයි ලෝකයේ එන්න එන්න පිරිනවා කියන්නේ. එතකොට මේ ඔක්කොටම බලවත් වෙන අවිජ්ජා ධාතුව. ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ වැහිලා තියෙන මොකෙන්ද? අවිද්‍යාවෙන්. ඒක අපිට ඇත්ත වශයෙන්ම අපි දැන් අහලා ශ්‍රද්ධාව පිහිටුව ගන්නවා මිසක් ඒ වැහිලා තියෙන ස්වභාවයේ බරපතලකම පේන්නේ.
ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ඔන්න ඒ ධාතු හය යම් කිසි කෙනෙක් අවබෝධ කරගත්තොත් දැකගත්තොත් දැනගත්තොත් අන්‍යයාට කියනවා ධාතු කුසල සුඛ ධාතු දුක්ඛ ධාතු සෝමනස්ස ධාතු කිව්වේ මානසික සැප දෝමනස්ස ධාතු මානසික දුක උපේක්ඛා ධාතු අවිජ්ජා ධාතු එක තැනක මට මතකයි දේශනාවක තියෙන මහණෙනි මේ අවිද්‍යා ධාතු ස්වභාවය තරම් බරපතල බිඳිය නොහැකි නැසිය නොහැකි වෙනදයක් නැත කියලා. එච්චරටම ලෝකයේ බලපවත්තන සම්පූර්ණ අවිද්‍යාවෙන් වැහිලා. ආනන්ද හාමුදුරුවන් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තවත් තියනවද කියලා අහනවා. තවත් තියනවද කියලා නාවබෝධ කරගන්න ධාතු ගැන ධාතු කුසල වෙන්නේ. තවත් තියනවා කියනවා. ආනන්දේ ධාතු හයක් තියෙනවා. කාම ධාතු. කාම ධාතු කියලා එකක් තියෙනවා. කාම ධාතු කියන්නේ මොකද්ද? පංචකාම ගුණ කෙරෙහි ඇති වෙන ආසාව, සංකප්ප, රාගෝ, පුරිසස්ස කාමා. නතේ කාමානි යානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකයේ තුල තියෙන චිත්‍ර නෙමේ කාමය කියන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමා. මේ සංකල්ප රාගයේ පුරිෂයා තුල තියෙන කාමය. ඒක ධාතු ස්වභාවයක් කියනවා. බලන්න හරි පුදුමයිනේ. අපිට හිතන්න පුළුවන් දක කෙල්ලවරක් නැතුව ඔය ඇහෙන් දැකපු රූප ගැන හිත හිත ආස්වාදේ විඳිනවා. කනෙන් අහපු ශබ්ද ගැන මේ කාම ධාතුක අපි පැටලී සිටිනවා කියලා අපිට තේරෙන්නේ නැහැ නේ. ආ බලන්න. බුදු කෙනෙක් මොන තරම් අවබෝධයකින්ද මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. කාම ධාතු. මේ ඇති වෙන සංකල්ප රාගය කාම ධාතුවක්. නික්කම්ම ධාතු. ඒ නිදාස් වන ස්වභාවයත් ධාතුවක්. කාමයන්ගෙන් නිවෙන් වීමත් ධාතු ස්වභාවයක්. ව්‍යාපාද ධාතු තරහ කියන්නේ ධාතු ස්වභාවයක්. අව්‍යාපාද ධාතු තරහ නැතිවීම කියන්නේ ධාතු ස්වභාවයක්. විහිංසා ධාතු හිංසා කරන්න හිතනවා කියන්නේ ධාතු ස්වභාවයක්. අවිහිංසා ධාතු හිංසාවෙන් තොරව ඉන්නවා කියන්නේ හිංසාවෙන් තොර මානසිකත්වයක් පවත්වනවා කියන්නේ ධාතු ස්වභාවය. ආනන්දී මෙන්න මේ ධාතු ගැනත් යමෙක් හරි ආකාරව දන්නවා නම් දකින්නවා නම් එයා ධාතු කුසල. ඊට පස්සේ ආනන්ද ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තවත් ක්‍රම තිබේද? තියෙනවා තව ක්‍රම තියෙනවා කියනවා. ආනන්දේ ධාතු තුනක් තියෙනවා. කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු. භවය ගැන විස්තර කරන තැන මේ විස්තර වෙනවා. කාම ධාතු වේපක්කං චානන්ද කම්මන්නා භවිස්ස අපිනකෝ කාම භවං පඤ්ඤායිත නොහේතම් බන්ති ඉතිකෝ ආනන්ද කම්මං කිත්තං විඥානං බීජං තණ්හා සිනේහෝ හීන දාතියා චේතනා පතිට්ඨිතා පත්තනා පතිට්ඨිතා විඥානං පතිට්ඨිතා. බුදුරජාණන් වහන්සේ වදල ආනන්දේ කාම ධාතුවේ විපාක විඳින්න කර්ම සකස් වෙලා නැත්තම් කාම භවයක් තිබේද? කාම ධාතුව. ආ. එතකොට විඥානේ හීන ධාතුවේ පිහිටියා. හීන ධාතුව කිව්වේ කාම ධාතුව. ආනන්දේ රූප ධාතුවේ විපාක විඳින්න කර්ම සකස් වෙලා නැත්තම් රූප භවයක් තිබේද කියලා අහනවා. අරූප ධාතුවේ විපාක විඳින්න කර්ම සකස් වෙලා නැත්තම් අරූප භවයක් තිබේද කියලා අහනවා. කාම ධාතුව කියලා කියන්නේ එතකොට කාම භවයේ උපදින්න ඕමනායටිට සකස් වීම. කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු. ආනන්දේ යම් කලක මේව අවබෝධ කරනවා නම් දන්නවා නම් දකින්න නම් එයාට කියනවා ධාතු කුසල. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් අහන ආනන්ද හාමුදුරු ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ තවත් තිබෙනවාද මේ ධාතු ගැන දැනගන්න? තවත් ධාතු කුසල කියලා කියන්න පුළුවන්කමක් තියෙනවද? දැන් අපිට මේකෙන් පේනවා මේ ආනන්ද හාමුදුරුවන්ට මේ ධාතු ගැන අහලා තියෙන දෙසු බුදුරජාණන් වහන්සේ ගැන මොනතරම් පළල් දැනීමක් මොනතරම් පළල් මතකයක් තිබුණාද කියලා. දැන් මේ කාලේ ලෝකයේ තියෙන දැනුම කොච්චර වල්මත් වූ දැනුමක්ද කියලා තේරෙන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ දෙසුම් දිහා බලද්දී. ආනන්දේ ධාතු දෙකක් තියෙනවා. සංකත ධාතු
අසංකත ධාතු. මොකද්ද සංකත ධාතු කියන්නේ? අසංකත ධාතු කියන්නේ ඔව් හේතු නිසා සකස් වෙලා තියෙන ස්වභාවය. ඒකට කියනවා සංකත ධාතු. සංකතයේ ලක්ෂණ මොකද්ද? උපාදෝ පඤ්ඤා යති. සංකතයේක ලක්ෂණයක් තමයි ඒකේ හේතුන් නිසා සකස් වෙච්ච දෙයක තියෙන දකින්න ලැබෙන ස්වභාවය තමයි හට ගැනීම. වයෝ පඤ්ඤා යති. වෙනසී යාම. තිතස්ස අඤ්ඤ තත්ථම් පඤ්ඤා යති. පවතින දේ තුල වෙනස් වීම. එතකොට මේ ලක්ෂණයෙන් යුක්ත ස්වභාවයට කියනවා සංකත ධාතු. එතකොට බුද්ධ දේශනාවේ විස්තර වෙන්නේ විදිහටම දරා ගන්න ඕනේ අපි. අපි අලුතෙන් මුකුත් දාන්න ඕද නැහැ. බුද්ධ දේශනාව දරා ගන්න ඕනේ. බුද්ධ දේශනාව කොහොමද තියෙන්නේ? උපාදෝ පඤ්ඤායති. වායෝ පඤ්ඤායති. තිතස්ස අඤ්ඤ තත්තම් පඤ්ඤායති. ඒකට අපි අමුතින් අතින් දාන්න දෙයක් නැහැ. මොකද අපිට වැදගත් වෙන්නේ අපේ විග්‍රහයද බුදුරජාණන් වහන්සේගේ විග්‍රහයද? උන්වහන්සේ වදාළේ කොහොමද? ඔව් උපාදෝ පඤ්ඤායති හට ගැනීම පෙනේ. වයෝ පඤ්ඤායති වෙනසීම පෙනේ. තිතස්ස අඤ්ඤ තත්තම් පඤ්ඤායති පවතන දේ තුල වෙනස් වීමක් පෙනේ. එතනින් ඇහැට අපි මොකක් කියන්න ඕනේ නැහැ. එච්චරයි. එතන තමයි ශ්‍රාවකයයි ඉන්නේ. අපි උකට අතින් දාන්න කිව්වොත් මොනව හරි නෑ නෑ ඕක නෙමේ මේ මේ දැම් මැරිනවා මේ උපදිනවා. මේ ක්ෂණිකව මැරිනවා ක්ෂණිකව උපදින මේක දැක්කොත් තෝවන් කියලා කිව්වොත් අපි ඒතර අපිද බුදු වෙලා ඉන්නේ. ආ ඒ නිසා බුදුරජාන් වහන්සේ කියන්නේ කවුද කියලා අපි කවුද? අපි ශ්‍රාවකයෝ. ඒතර ශ්‍රාවකයා හැමතිස්සෙම ඉන්න ඕනේ කොතනද? ජානාති භගවා අහං නජානාමි. භාග්‍යතුන් වහන්සේ දන්නාසේක මම නොදන්නෙමි. එතන තමයි ශ්‍රාවකත්වය තියෙන්නේ. දැන් රහතන් වහන්සේලා ඒ විදිහට දරාගෙන ආපු නිසා අපට පිරිසිදු මේ ධර්මයේ ලැබුණේ. මේ ධර්මයෙන් බහැර වෙලා ලෝකේ ඕනම කෙනෙක් ධර්ම මාර්ගයේ කතා කරන්න ගියොත් එයා කතා කරන්නේ අවුලක් විතරයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කිරේ පැහැදිච්ච දෙවෙනි ශ්ලෝකය දන්නෝ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන් බහැර යම් කෙනෙක් නිවන් මාර්ගක් උපදේශයක් දෙන්න ගියොත් ඒ හැම එකක්ම පුතඥ එකක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරයි ආරි ධර්මයේ. එතකොට උන්වහන්සේ දේශනා කරන සංකත ධාතෝ කෙරේ යම් කෙනෙකුට අවබෝධයක් තියෙනවා නම් ඒ වගේම අසංකත ධාතෝ හේතුඵල ධාමින් හට නොගත් ස්වභාවය. මොකද්ද? න උප්පාදෝ පඤ්ඤායති. හට ගැනීමක් පේන්නේ නැහැ. න වයෝ පඤ්ඤායති. වෙනසීමක් පේන්නේ නැහැ. නට්ඨිත සංඤතත්ථම් පඤ්ඤායති. පවතින දේ තුල වෙනසීමක් පේන්නේ එහෙම එකක් නැහැ. එතකොට එහෙම අසංකත ධාතු ස්වභාවයක් තියෙනවා. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ අසංකත ධාතු ස්වභාවයක් නොතිබුණා නම් සංකත ධාතු ස්වභාවයට අයිති පුද්ගලයාට ගැළවිල්ලක් නැහැ කියලා. බලන්න කොයිතරම් අවබෝධයකින්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එතකොට ආනන්ද හාමුදුරුවෝ දැනගත්තා ධාතුන් ගැන ඔක්කොම කියුණා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි භාගතුන් වහන්සේ ආයතන කුසල කියලා භික්ෂුවකට කියන්නේ කොහොමද? දැන් ඔන්න ධාතු කුසල විස්තර කළේ. ඉස්සෙල්ලා ධාතු 18ක්. ඊළඟට ධාතු 6ක්. ඊළඟට ආයමත් 6ක්. ඊළඟට ආයමත් 6ක්. ඊළඟට ආයමත් 6ක්. ඊළඟට 3ක්. ඊළඟට 2ක්. බුදුරජාණන් වහන්සේ වදාලා ආයතන චක්ඛෝ පණිමානි ආනන්ද අධ්‍යාත්මික බාහිරානි ආයතනානි. ආනන්දය ආධ්‍යාත්මික බාහිර කියලා ආයතන හයක් තියෙනවා. ඒ තමයි චක්කුංචේව රූපාච. ඇහැ වගේම රූපත්. ඇහැ කියන්නේ ආධ්‍යාත්මික ආයතනේ, රූප කියන්නේ බාහිර ආයතනේ. සෝතංච සද්දාච. කන කියන්නේ ආධ්‍යාත්මික ආයතනේ, ශබ්ද කියන්නේ බාහිර ආයතනේ. ගහනංච ගන්ධාච. නාසය කියන්නේ ආධ්‍යාත්මික ආයතනේ, ගඳ සුවඳ කියන්නේ බාහිර ආයතනේ. ජීවාච රසාච. දිව කියන්නේ ආධ්‍යාත්මික ආයතනේ,
රසය කියන්නේ බාහිර ආයතනය. කායෝච පොට්ටබ්බාච. කාය කියන්නේ ආධ්‍යාත්මික ආයතනය. පහස කියන්නේ බාහිර ආයතනය. මනෝච ධම්මාච. මනස කියන්නේ ආධ්‍යාත්මික ආයතනය. අරමුණු කියන්නේ බාහිර ආයතනය. දැන් එතකොට මේ අධ්‍යාත්මික බාහිර ආයතනානි ආධ්‍යාත්මික බාහිර ආයතන කියලා බුදුරජාන් වහන්සේ ඒක විස්තර කළාට පස්සේ ආයි අපිට මේක අතින් දාන්න දෙයක් අයින් කරන්න දෙයක් අමුතු විග්‍රහයක් කරන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ ඒක ශ්‍රද්ධාවෙන් දරා ගැනීමයි. මොකද ප්‍රඥාව බුදුරජාණන් වහන්සේගේ. අපි මේ සංසාරේ ඇවිද ඉඳලා මේ යන්තම් මේ කර්ම සකස් වී මේ එක එක ලෝකවලට යන්න පාර සකස් වෙයි තිබිලා තමයි යන්තම් මේ තිසරණේ ගණ ඇහිලා මේ පොඩ්ඩක් ඇවිල්ලා බණ ටිකක් අහන්නේ. ඒක එහෙම අහලා ධර්මයේ අපි මානෙට ඉඩ දුන්නොත් අපි අපේ කල්පනා වලට ඉඩ දුන්නොත් මොකද වෙන්නේ? ඒ පුද්ගලයා ඒ මොහොතින් ඉඳලා පිරිනව. ඒ බුදු කෙනෙක් පහළ වෙන්නේ කල්ප ගණනකින්. ආනන්ද යම් කෙනෙක් ඔය ආධ්‍යාත්මික බාහිර ආයතන ගැන අවබෝධයක් ඇති කරගත්තොත් දැක්කොත් යථා ස්වභාවේ එපමණකින් ඒ ආයතන කුසලයි. යථා ස්වභාවේ දකින්නටයි දන්නව දකින්නවා කියන්නේ. එයා දකින්නේ මොකද? හේතුන් නිසා හටගන්නා වූ මේවා හේතු නැතිවීමෙන් නැති වී යන ස්වභාවයෙන් යුක්තයි කියලා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ පටිච්ච සමුප්පාද කුසලෝ ප්‍රතිත්ති සමුප්පාදය හේතුඵල ධම සකස් වීම ගැන දක්ෂයි කියලා භික්ෂුවකට කියන්න පුළුවන් වන්නේ කොහොමද? ආනන්දය භික්ෂුව මෙන්න මෙහෙම දැනගන්නවා. ඉමස්මින් සති ඉදං හෝති මේ තිබුණොත් මේ තිබේ. මේ තිබුණොත් මේ තිබේ. හරි ලස්සනයි මේක. මේ තිබුණොත් මේ තිබේ. ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති. මේ ඉපදීමෙන් මේ උපදී. ඉමස්මින් අසති ඉදං නොහෝති. මේ නැති කල්හි මේ නැත. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වෙයි. මේක තමයි ලෝකේ තිබෙන ආර්ය න්‍යාය. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨත්වේ කරා මිනිස්සෙක් ගෙනියන සමීකරණය. එතකොට මේ ආර්ය න්‍යාය ඔස්සේ තමයි සම්පූර්ණයෙන්ම හේතුඵල ධම දිහාය බලන්නේ, විමසා බලන්නේ. මේ ආර්ය න්‍යායට විමසා බලන්න තියෙන දේ විමසා බලන්න නැතුව සමහරු ඇති කර ගන්නවා මෙන්න මෙහෙම. එයාට ඕනේ ආයතන. දැන් බුදුරජාණන් වහන්සේ ආයතන වෙනම අතන දේශනා දැක්කන ආයතන කුසලෝ. ආයතන දිහා වෙනම බලන්න. ධාතු කුසලෝ. ධාතු බලන්න. පටිසමුපාද කුසලෝ. මෙවගේ තියෙනවා. සමහරු මේව ඕනේ එකට අනලා බලන්න යාට. මගෙන් අහනවා අනන්නේ කොහොමද මේක? එකට බලන්නේ කොහොමද කියලා. පංච උපාදානස්කන්ධය එකට කොහොම මේක ඔක්කොම එකට බලන්නේ කොහොමද? මම එකට බලන්නේ මොකටද? ඒ මොකද මෙමේ යාට ඕනකම තියෙන්නේ ශ්‍රාවකත්වයකට එන්න නෙමෙයි. තමන්ගේ දියක් හදාගන්න. තමන්ගේ ක්‍රමයක් හදාගන්න. තමන්ගේ දියක් හදාගන්න ඕන වෙන්නේ ශ්‍රාවකත්වයකට එන්නේ නැතුව. ඉතින් ඊට පස්සේ යාවන්නේ මේකෙන් ඔක්කොම එකට අනලා මියාගේ සාම්පලයක් හදාගන්න. හදලා කියන්නේ මේ ඔක්කොම කරුණු ඔස්සේ මම මගේ සාම්පලයක් හදාගත්තේ මෙන්න මගේ සාම්පලෙ. ඒකටයි මේ හදන්නේ. වැරදුනා කියන්නේ ඒක. බුදුරජාණන් වහන්සේ ධාතු ගැන බලන්න කිව්වා නම් එයා නිහතමානී ශ්‍රාවකෙක් නම් ධාතු ගැන මේ විදිහට බලනවා. ආයතන ගැන බලන්න කිව්වා නම් එයා නිහතමානී ශ්‍රාවකෙක් නම් ආයතන ගැන මේ විදිහට බලනවා. පටිච්චසමුපාදය ගැන බලන්න කිව්වා නම් ඒ විදිහට බලනවා. ස්කන්ධ ගැන බලන්න කිව්වා නම් ඒ විදිහට බලනවා. අර පංචපාදානස්කන්ධය ගැන බලන්න ඕන කෙනාට පංචපාදානස්කන්ධයේ ස්වභාවය හොඳට තේරුම් ගන්න නම් පටිච්චසමුප්පාදයේ ඉස්සෙල්ලා හොඳට විමසන්න ඕනේ. පටිච්චසමුප්පාදේ තේරෙන්නේ නැත්නම් එයාට පංචපාදානස්කන්ධේ කොහෙත්ම තේරෙන්නේ නැත. ඒ හේතුඵල ධම සකස් වෙන ආකාරය දන්නේ නැත්නම් හේතුඵල ධමින් සකස් වූ දේ දකින්නේ කොහොමද?
ආනික ඉමස්මින් සති ඉදං ඕති මේ තිබුණොත් මේ තිබේ ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති මේ උපදීමෙන් මේ උපදී එතකොට ඒ දෙකයි තී සමුදේට ඉමස්මින් සති ඉදං ඕති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති මේ ඉපදුනොත් මේ උපදී මේ ඉපදීමෙන් මේ උපදී කියන න්‍යාය හට ගැනීම පිළිබඳ න්‍යායයි න්‍යාය ධම්මටිති ධම්ම න්‍යාම හට ගැනීම පිළිබඳ න්‍යාය ඉමස්මින් අසති ඉදං නොහෝති මේ නැති වුනොත් මේ නැත ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ එය නිරෝධය කරන න්‍යාය එතකොට පටිච්ච සමුප්පාදේ දන්නවා කියලා කියන්නේ එයා සමුදේ ගැන න්‍යායක් දැනගන්න ඕනේ නිරෝධය ගැන න්‍යායක් දැනගන්න ඕනේ මේක පටලව ගන්න කෙනෙක් සමුදේ ගැන විතරක් පොඩ්ඩක් එහෙම මෙහෙම ඉගෙනගෙන හිට නිරෝධය ගැන නොසලකා වාදයක් හදා ගන්නවා මතයක් ගොඩනගා ගන්න හදනවා අන්න වරදිනවා බුදුරජාණන් වහන්සේට තියෙන මහ කරුණාවක් උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ ශ්‍රාවකයන් පටලවන්න නෙවෙයි ශ්‍රාවකයාට පැහැදිලි දැක්මක් ජීවිතය ගැන ලබා දීමටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා මහණෙනි ඔන්නෝ න්‍යායෙන් විස්තර වෙන්නේ මෙන්න මේකයි කියලා ඔන්න විස්තර කරනවා යදිදන් ඒ කියන්නේ ওই න්‍යායෙන් මොකද්ද න්‍යාය ආර න්‍යාය මොකද්ද මේ ඇතිකල්ලි මේ ඇත මේ ඉපදීමෙන් මේ උපදී සමුදේ ගැන න්‍යාය ඊළඟට මේ නැතිකල්ලි මේ නැත මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වේ නිරෝධය ගැන න්‍යාය ආයේ මේකයි කියනවා කියලා විස්තර කරනවා අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යාව හේතු වීමෙන් අවිද්‍යාව හේතු කරගෙන සංස්කාරයන්ගේ පැවැත්ම තියෙනවා සංඛාර පත්‍ය විඥානං සංස්කාරයන්ගේ හේතුවෙන් විඥාණය ඇති වෙනවා විඥාන පත්‍ය නාම රූපං විඥාණයේ හේතු වීමෙන් නාම රූපය හට ගන්නවා නාම රූප පත්‍ය සලායතන නාම රූප හේතු කරගෙන ආයතන හයක් ඇති වෙනවා දැන් ඔය විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය විඥානං කියලා වෙනම දේශනා තියෙනවා බුද්ධ දේශනා ඒක ආයි වෙනම විශයක් හැටියට කතා කරලා තියෙනවා වෙනම විශයක් හැටියට නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං සාරිපුත්ත මහරහතන් වහන්සේ එකතන එක නල කලාපී කියන දේශනාවේ බටමිටිය උපමා කරගත් දේශනාව උන්වහන්සේ පෙන්වා දුන්නා මේ විඥාන නාම රූප කියන එකේ අන්‍යෝන්‍ය සම්බන්ධය තියෙන මොකක් වගේද බටමිටි දෙකක් හේතු කරලා තියෙනවා වගේ කියන එකට එකක් එතකොට ඒක කියන එකක් ඇද්දොත් අනිත් එක වැටෙනවා එතකොට බටමිටි දෙක හේතු කරලා තියෙනවා එකක් ඇද්දොත් අනිත් එක වෙනවා එහෙනම් මේ හේතුව බොහොම අඩමානට තියෙන හේතුව නැත්නම් අද්දොත් වටින්න කොහොමද එතකොට මේ ක්‍රියාකාරීත්වය එහෙම මේ අඩමානට හැදිච්ච එක නමුත් අවිද්‍යාවෙන් වැහිලා නිසා මේ එකක්වත් අපිට ප්‍රකට වෙන්නේ නැහැ ඉතින් අර අපිට තියෙන ඕනේ ශ්‍රද්ධාව ඒවා ඊ අයුරින් බලන්න නාම රූප හේතු කරගෙන ආයතන ආයේ හට ගන්නවා ඊළඟට සලායතන පත්‍ය පස්සෝ ආයතන හේතු කොටගෙන තමයි ස්පර්ශය ඇති වෙන්නේ බාහිර ලෝකයක් එක්ක විඥානීය සම්බන්ධ වෙලා දෙන්නේ ස්පර්ශය කියන්නේ තින්න සංගති පස්සෝ නේ කරුණු තුනක එක්වීමනේ ස්පර්ශින් කරන්නේ පස්ස පච්චය වේදනා ඒ ස්පර්ශයෙන් තමයි විඳීම ඇති වෙන්නේ වේදනා පච්චය තණ්හා ඒ විඳීම ඇති වුනහම ඒ විඳීම හේතු කරගෙන තමයි පුද්ගලයෙකුට ආසාවක් ඇතිවන්නේ ආසාවක් ඇතිවන්නේ විඳීම නිසා තණ්හා පච්චය උපාදාන ඒ ආසාව හේතු කරගෙන තමයි ඒ දෙයට යා අහු වෙන්නේ බැඳිලා යන්නේ ග්‍රහණය වෙන්නේ උපාදාන පත්‍ය භව ඒ ආකාරයට යා බැඳිලා ගිහිල්ලා ග්‍රහණය වෙලා ගිහිල්ලා කරන ක්‍රියාවෙන් තමයි භවයක් හටගන්නේ භව පත්‍ය ජාති ඒ භවය හට ගැනීම නිසා තමයි උපතක් කර යන්නේ ඉපදීම සිද්ධ වෙන්නේ ධාති පත්‍ය
ඉපදීම හේතු කරගෙන ජරාවට පත්වීම මරණය සෝක වැළපීම් දුක් දුම් නසුසුංගලි මේ සියල්ල සිද්ධවන්නේ දැන් බලන්න ඔක්කොම කුමක් ප්‍රතිින තියෙන්නේ ජාතිපත්ත්‍ය ඉපදීම හේතු හරි පැහැදිලි එතකොට බුදුරජාන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ සත්‍ය විභංග සූත්‍රයේ සාරිපුත්ත මහා රහතන් වහන්සේ තවත් බුද්ධ දේශනාවල ජරා මරණ හරි ලස්සනට මේ මොහොතේ ජරා මේ මොහොතේ මරණ නෙමෙයි විස්තර කරලා තියෙන්නේ කොහොමද ජරා මරණ විස්තර කරලා තියෙන්නේ කණ්ඩිච්ඡං පාලිච්ඡං වලිත්තචත කණ්ඩිච්ඡං කියන්නේ දත් කැඩෙනවා පාලිච්ඡං කියන්නේ කෙස් සිදෙනවා වලිත්තචත කියන්නේ හාම රැලි වැටෙනවා ආයනෝ සංහානි ආයස ගෙවිල යනවා ඉන්ද්‍රියානම් පරිපාකෝ ඉන්ද්‍රියම් මෝරල යනවා මේවට කියන්නේ මොනවද ජරා මරණය තේ විදිහට ඉස්සර කළා දැන් චුති චවණතා බේද අන්තර දාන මච්චු මරණං කාල කිරිය හරි ලස්සන චුති කියනවා මරණයට කියනම චවණතා චුත වෙන ස්වභාවය මේ ක්ෂණික එකක් නෙමෙයි මේ කියන්නේ හරියටම නිවැරදිව බුද්ධ දේශනා කරේ හිත පහදව ගන්න ඕනේ ජරා මරණ සූක වැළ පරිදේව කියන්නේ වැළපීම 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 දුක් දුම්නස් කායික දුක් දුක් කියන්නේ කායික දුක් කායිකං දුක්ඛං කායිකං අසාතං කාය සම්පස්සජං දුක්ඛං වේදිතං කායික වශයෙන් ඇතිවන ස්පර්ශයෙන් ඇතිවන්නා වූ විදින ස්වභාවිත දුක දුක දෝමනස්සං චේතසිකං දුක්ඛං අසාතං දෝමනස් මානසිකව ඇතිවන්නා දුක් මේ ඔක්කොම හටගන්නේ ජාතිපත්‍ය කොමකින්ද හටගන්නේ ඉපදීමෙන් එතකොට බුද්ධ දේශනාවේ ඉපදීම නිසා මේ සිදුවෙනවා කියලා අවබෝධයෙන්ම ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට නිහතමානී ශ්‍රාවකයා ආංගී ප්‍රකාශය සිතෙහි දරා ගන්නවා දරාගෙන ජීවිතයේ දුක්ඛම් කටළු අභියස අර දිසුම ගලපා ගන්නවා ආ මට ඉපදින තාක් මේ පස්සේ නං තියෙනවා ඊට පස්සේ ආ දරාගත්තා ඉපදින්නේ භවයේ හැදෙන තාක් මේ පස්සේ මට තියෙනවා. යා හොඳ ලස්සන පටිච්චසමුපාදේ මෙනෙහි කරනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඊළඟට. එව මේ තස්ස කේවලස්ස දුක්ඛකන්දස සමුදය හෝති. මේ සමස්ත දුකම මේ සමස්ත දුක් රාශියේම සම්භවය හට ගැනීම තියෙන්නේ ඔය විදිහටයි කියනවා. ඔය විදිහට කියන්නේ ආර්ය න්‍යායට අනුවයි කියන මේක තියෙන්නේ. මේ තිබුණොත් මේ තියෙනවා. මේ උපදිනකොට මේ උපදිනවා කියන ධර්මතාවයට අනුවයි කියනවා මේ දුක තියෙන්නේ. බලන්න මේ පුදුම එකක් මේ වැඩි. පුදුම ප්‍රඥාවක්. බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු 2500 ගණනකට කලින් මිනිසුන්ට කියනකොට ඒ මිනිස්සු මේක වේගෙන් ආවෝද කළා. ඇයි මේ මිනිස්සු සිහියෙන් දිනුනේ? සිහිය තියෙන හොඳට. මානසික වීරිය තියෙනවා. අකුසල් දුරු කිරීමේ, කුසල් වැඩි වීමේ යෝනිසෝ මානසිකාරය තියෙනවා මේ කාලේ ඒකනේ අපි මේ මුණතරන් මේකට මේ හයිරන් අල්ලන්න ඕනද මේක පාඩම් කරගන්න ආන් ඒකයි එතකොට මේ දැන් මිනිස්යාගේ ජීවිතයේ තියෙන අර ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙන්න පුළුවන් කුසලතා අඩුයි එහෙනම් ඒකෙන් අපිට බේරෙන්න තියෙන්නේ එක දෙයකට පැමිණීමෙන් මොකද්ද ශ්‍රද්ධාවට පැමිණීමෙන් සිතේ පහදා ගැනීම ඇතිවීමෙන් අවිද්‍යා යත්‍ත්‍රේව අශේෂ විරාග නිරෝධා අවිද්‍යාවම ඉතිරි නැතුව නිරුද්ධ වීමෙන් අවිද්‍යාවම ඉතිරි නැතුව නිරුද්ධ වුණා කියන්නේ මොකද්ද විද්‍යාව සම්පූර්ණයෙන්ම පහළ වුණා කියන එක එතකොට විද්‍යාව සම්පූර්ණයෙන්ම පහළ වුණා කියන්නේ මොකද්ද චතුරාරි සත්‍ය ධර්මයේ සත්‍ය ඥානෙ කෘත්‍ය ඥානෙ කෘතඥාන වශයෙන් ආවෝද වුණා කියන එක මේකත් පටලව ගන්නවා සමහර බුද්ධ දේශනා තේරුම් ගන්න නැතු. දැන් ඔන්න බුද්ධ දේශනාවක් මට හම්බුණා අංගුත්තර නිකායේ තියෙනවා. වජිරූපම. වජිරූපම කියලා මේ දියමන්ති උපමා කරලා තියෙනවා රහතන් වහන්සේට. ඒකෙන් රහත් වුණාම යා දියමන්ති බවට පත් වෙනවද? එහෙනම් රහතන් වහන්සේගේ චිත්ත විමුක්තිය වෙනස් වෙන්නේ නැහැ කියන අර්ථයට රහතන් වහන්සේට උපමා කරනවා දියමන්ති වගේ කියලා. සෝතාපන්න වෙච්ච කෙනාට ප්‍රමාවක් තියෙනවා විදුලි එළියක් විදුලි කොටනකට දකින්නවා වගේ කියලා. ඒතර මේ උපමාවක්.
එතකොට මේ අයෝනිසෝ මනසිකාරයේ දෙන කෙනා මේ උපමාව තේරුම් ගන්නේ නැහැ. මේ උපමාව හිතන මේක විදුලි කොටනවා කියලා තේරෙන්න ඕනේ කියලා. විදුලි කොටනවා වගේ නිවන දකින්න ඕනේ කියලා මොහොතකට හරි විදුලි කොටනවා වගේ දැක්කනම් රාග ද්වේෂම ප්‍රහාණ වුණා නම් ආයි හට ගන්න නැහැ නේ. එක තප්පරයකට රාග ද්වේෂම මුළුමනින්ම ප්‍රහාණය වුණා නම් ආයි හට ගන්න නැහැ. තප්පරයකට හරි නිබ්බාණං කියන්නේ මොකද්ද? රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බාණං. රාග ද්වේෂ මෝහ ක්ෂය වීම නිවනයි. ඒක එක තප්පරයකට හරි හටගත්තනම් හටගත්තමයි. එහෙනම් රහතන් වහන්සේ ඊට පස්සේ ආයෙ මොකක්වත් හටගන්න විදියක්? ඊ උපමා පව වැරදි විදියට පැටලිලා තියෙන අවස්ථාවල් අපිට දකින්න ලැබෙනවා. මේක ක්ෂණයකට එකපාරට විදිල්ල කොටනවා වගේ මෙයාට අරමුණු වෙන්න ඕනේ නිවන. ඔක්කොම නිකන් නොදෙනියන්න ඕනේ හොස් ගාලා. එතකොට මේ මොකද මේ උපමාව තේරුම් ගන්න බැරි අනවබෝධියට තමන්ට මේ උපමාව තේරුම් ගන්න ශක්තියක් නැතිකමෙන් ඇතිවෙච්ච ප්‍රශ්නයක්. එතකොට උපමාව නොතේරුම්කමම තේරුණා කියලා පෙන්වන්න හැදුවොත් අනාරබුදි. එතන කියන්නේ මොකද්ද? සෝතාපන්න ශ්‍රාවකයා යෝනිසෝ මනසිකාරිය දෙමින් මේක ගලප ගන්නවා. නැවත නැවත එයාගේ වැටහිම පැහැදිලි වෙනවා. හැබැයි මේ පැහැදිලිම වැඩිවිලා තියෙන්නේ නැහැ කියන එකයි. ඒක මේ භාවනා කරගෙන යනකොට නියුනාර මොණ වෙනවා කියලා එකන්නේ. ඒවා මේ පසු කාලින් මතිමතාන්තර. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තියෙන දුක් අවබෝධ කරගන්න සෝතාපන්න එක්ක නේ මේක සත්‍යයයි කියලා දැනගන්න ඕනේ. සත්‍ය ඥානෙ. ඊළඟට දුක්ඛ සමුදය. දුක හට ගැනීමයි කියලා කියන්නේ මේ විදිහට හටගන්නේ පටිච්ච සමුප්පාදයට අනුව යා තේරුම් ගන්න ඕනේ. එතකොට ඒක තුල මේ තණ්හාව, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ තුنين තමයි මේ දුකට උමනා කරන සම්පූර්ණ රුකුල් දීම තියෙන්නේ කියලා යා දැනගන්න. ඊළඟට ආරි න්‍යායන් යාල්ල ගන්නවා. මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වෙනවා. එතකොට ඒක නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා අවබෝධ කරගන්නේ කොහොමද? මේ හැම අංගයක්ම හේතු නිසා සකස් වෙන අනිත්‍ය දේවල්. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියන තේරුම් ගෙන ලයාට ආවට පස්සේ දුක්ඛ නිරෝධයට තේරුම් ගන්න පුළුවන්. එහෙනම් මේ තෘෂ්ණාව තියෙන්නේ කොහොමද? යෝ තස්සායේව තණ්හාය ආශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුති අනාලයෝ. මේ තෘෂ්ණාවම ඉතිරි නැතුව නොයල්මෙන් නිරුද්ධ වීමක් ඇද්ද? දුර්වීමක් ඇද්ද? ආලය අත්හැරීමක් ඇද්ද? මේ තමයි දුක්ඛ නිරෝධය. එතකොට මේ දුක්ඛ නිරෝධය කියලා කියන්නේ තෘෂ්ණාව නිරුද්ධ වීම. ඒකටන ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා මේ නිකලස් රහතන් වහන්සේ ගැන විස්තරයක් අහනවා. මේ රහත් උනාට පස්සේ උන්වහන්සේලාට හැම තිස්සෙම ඒ අවබෝධය තුළම ඉන්නවද කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ විස්තර කරනවා ඒක මෙහෙමයි කියන්න ඕන කියනවා. යමෙක් ඉන්න අතපය නැහැ. එතකොට යා හැම තිස්සෙම මාගේ අතපය නැත කියක හිත හිතින්නේ නැහැ. නමුත් යම් දවසක අත සිහි කරනවාද? එයා දන්නව අත නැත. යම් දවසක පය සිහි කරනවාද? එයා දන්නව. යම් දවසක යා රාගය සිහි කරනවාද? රාගය සිහි කළ නොහැක. රාගය ප්‍රහීන වී ඇත. සුභා තෙරණිය කියනවා අර සල්ලාලයාට, ඔබ කියන උරාගේ මට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. මම ඒක වමනි දෑවා කියනවා. ආන් ඒක දුක්ඛ නිරෝධේ ස්පර්ශ කළා. ඒකට දුක්ඛ නිරෝධය කියන්නේ. එහෙම නැතු මේ විදිලි කොටනවා වගේ ඇති වෙලා තෝවන් වුණා. ඒවා අවුල්. ඒවා අර්බුද. ඒ උපමාව තේරුම් ගන්න බැරි කම. එතකොට බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ කොහොමද? මේ ඉතිරි නැතු නොවැල්මෙන් පරිපූර්ණ වශයෙන් අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර අවිද්‍යාවෙන් හටගන්නා වූ අවිද්‍යාව හේතු කොටගෙන සකස්වන්නා වූ සංස්කාරයක්ද? ඒ සංස්කාර නිරුද්ධ වෙන දැන් බලන අදිමුත්ත කියන ස්වාමින් වහන්සේ හොරු අල්ලලා අරගෙන ගියා මරන්න. දැන් අරගෙන ගිහිල්ලා බිල්ලට දෙන්න ලෑස්ති කරලා දැන් ඇදගෙන ගිහිල්ලා පොඩි දැන් පුංචිනේ පොඩි ස්වාමීන් ඇදගෙන දැම්මා ඉස්සරහට. ඉනාවි මේ ඉන්නවා. හොරුන්ට හරි පුදුමයි. හොරු කිව්ව මේක මහා විස්මිත දෙයක් කිව්ව මේ අද උනේ. අපි මෙතනට එක එක ಜಾති අය මෙතියමතිවරු අල්ලන් ආවා කිව්වා. මහා සිටුවරු අල්ලගෙන ආවා කිව්වා. කෝටිපති අපි අල්ලන් ආවා කිව්වා. මෙතෙන් දාවට පස්සේ අබේ දානේ ඉල්ලලා පිළ වැල්ල පිනවඬනවා. ඔබ වහන්සේ බොහොම පුංචි හුරු බෝටි භික්ෂුවක්.
උභහන්සිකී සම බබලනවා කිව්වා. හිනාව බබලනවා කිව්වා. මූණ දිලිසනවා කිව්වා. මොකද මේ කියලා ඇහුවා. මරණය කියන්නේ මට සනීප වෙච්ච ලිඩක් කිව්වා. කාටවත් තේරෙන්නේ නැහැ මේ කියපු ලස්සන උත්තරේ. හොරු ටික විශ්මයටපත් වුණා ඈ. මරණය කියන්නේ සනීප වෙච්ච ලිඩක්. මම දංගෙදී නිදහස් වුණා කිව්වා මරණේ නැමෙති. තවත් පුදුම වුණා හොරු ටික. ඈ මොකද්ද ඒ කියලා. ඊට පස්සේ අදිමුත්ත සාතන් වහන්සේ විස්තර කළ දුන්න මේ මට මරණය කියන්නේ සනීප වෙච්ච ලිඩක්. දංගෙදී නිදහස් වෙනවා වගේ කිව්වා මම. පඩියක් බලාගෙන ඉන්න කෙනෙක් වගේ මම මේ බලාගෙන ඉන්න පිරුණම් පාන්න කිව්වා. ඇඟ ඉරි වැටිලා ගියා. අතීති විච ආයුධ වීසිකලා. ඒ ප්‍රඥාව අපට දෙන්න කිව්වා. එකල හොරු මෙකල හොරුන්ට වඩා විනාශ වෙන්නේ අන්න එතනින්. එකල හොරු තුලක් තිබුණා සිහිය උපදවන්න පුළුවන් හැකියාව. වීරිය උපදවන්න පුළුවන් හැකියාව. ප්‍රඥාව උපදවන්න පුළුවන් හැකියාව. මේකල හොරුන්ට තියා. අදන්නු දන්ති. එතකොට ආන් වෙනස කවුද කියලා මේක කියලා දුන්නේ? කොහොමද කියලා මේ වෙනස් වුනේ? ආන් සෙවත් නూరు වැඩ සිටිනවා කිව්වා මට මේ මාර්ගය පෙන්වා දීපු මාගේ ශාස්ත්‍රුන් වහන්සේ අනේ එක්කගෙන යන්න කිව්වා. ඒ සියලු දිනා රහතන් වහන්සේලා වෙලා ඉවර වුනේ. ආන්නේකයි. ඒ අවබෝධයට තමයි අවබෝධය කියන්නේ. ඒක නිකලිස් එකක්. ඒක දෘෂ්ටියක් නෙමෙයි. ඒක වාදයක් නෙමෙයි. ඒක මතවාදයක් නෙමෙයි. ඒක රණ්ඩු වැල්ලිල්ලක් නෙමෙයි. අවිද්‍යාවෙන් හටගන්නා වූ සංස්කාරයන්ගේ නිරෝධයෙන් විඥානයේ නිරුද්ධ වෙලා යනවා. ඒ විඥානිකේ භවපෑමට සකස් වූ විඥානේ නිරුද්ධ වෙලා යනවා. ඒ විඥානයාගේ නිරෝධයෙන් ඔව් වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියන නාමත් පටිවිආපෝ තේජෝ වාය කියන සතර මා ධාතුන් හටගත් රූපත් මේ ඔක්කොම අවිද්‍යා සහගතව සකස් වෙච්ච නාම රූප නිරුද්ධ වෙලා යනවා. නාම රූප නිරෝධයෙන් ආයතන හය නිරුද්ධ වෙලා යනවා. ආයතන හය නිරෝධයෙන් ස්පර්ශය ඒකෙන් අර එකතු වෙලා ආය පටිසම්පාද හැදෙන ස්වභාවය නිරුද්ධ වෙලා යනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විදීම නිරුද්ධ වෙලා යනවා. විදීම නිරුද්ධ වීමෙන් තණ්හා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන ත්‍රිවිධ තණ්හාවම නිරුද්ධ වෙලා යනවා. ඒ තණ්හාව නිරුද්ධ වීමෙන් ඔව් කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බතු උපාදාන, ආත්වාදු උපාදාන කියන මේ පුද්ගලයෙන් අහුවෙන කරුණු හතරෙන් මෙයා නිදහස් වෙනවා. ඊට පස්සේ චේතනාවක් උපන්නාට කර්ම රැස් වෙන්නේ නැහැ. මොකද පටිසම්පාදෙන් රාතන් වහන්සේ හිතනවා, රාතන් වහන්සේ සක්මන් කරනවා, දානි වන්දනවා, ගවන් කරනවා, දානි දුන්නොත් මිනිස්සු පිංග්‍රස් වෙනවා. දැන් බුදුරජාන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සීකල් ලැබන්දත් පිංග්‍රස් වෙනවනේ. එතකොට බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙච්ච බෝධින් වහන්සේ සේවන සෙල්ලක මේ වෘක්ෂේ වැන්දත් පිංග්‍රස් වෙනවනේ. ඉතින් ඒ නිසා එතකොට උපාදාන නිරුද්ධ වීම නිසා භවය නිරුද්ධ විපාක වෙනස කර්ම සකස් වෙන ස්වභාවය නිරුද්ධ වෙලා යනවා. භවය නිරුද්ධ වීමෙන් විපාක පිණිස කර්ම සකස් වෙන ස්වභාවය නිරුද්ධ වීලා නම් විඥාණය පෝෂණය වන්නේ නැත. වැඩෙන්න විඥාණය සකස් වන්නේ නැත. මොකද වෙන්නේ? උපත කරා යන්න දෙයක් නැත. ජාති නිරෝධං. ඉපදීම නිරුද්ධ වෙලා යනවා. උපදීම නිරුද්ධ වීමෙන් නාකි වෙන්නේ නැහැ. මැරෙන්නේ නැහැ. කායික දුක් නැහැ, මානසික දුක් නැහැ, සුසුම් වෙලී නැහැ, අනේ අපොයි කියන වැළපීම් නැහැ, මුකුත් නැහැ. මේ ආකාරයෙන් සියලු දුක් නිමවටපත් වෙනවා. එතකොට ඒක සිද්ධ වෙන ක්‍රමේ හඳුනාගෙන ඒක තේරුම් ගැනීම, ඒක අවබෝධ කිරීම ආර්ය න්‍යාය ඔස්සේ තමයි කළ යුත්තේ. ආනන්දියම් කලික මේ භික්ෂුව මේ ප්‍රතිති සමුත්පාදය හේතු ප්‍රත්‍යයන්ගේ හට ගන්න ආකාරයත් නිරුද්ධ වන ආකාරයත් දනීද දකීද ඒට කියනවා පටිච්චසමුප්පාද කුසල. ඊළඟට තියෙනවා ඥානයක්. බුදුරජාණන් වහන්සේගේ ඥානයක් තියෙනවා ඨානා ඨාන ඥානය කියලා. එතකොට ඒ ගැන දන්නා කෙනා දක්ෂ විදිහට ඒක තේරුම් ගන්නා කෙනා කවුද? ඨානා ඨාන කුසල. බුදුරජාණන් වහන්සේ වදාලා
ආනන්දය. එතකොට ඒ ඨානාඨාන, ඨාන කියන්නේ විය හැකි, අඨාන කියන්නේ නොවිය හැකි. අඨාන මේතං අනවකාසෝ, විය නොහැකි එක. අනවකාසෝ අවකාශයක් නැහැ. යම් දිට්ඨි සම්පන්න පුද්ගලෝ, යම් කිසි දිට්ඨි සම්පන්න පුද්ගලෙක් චතුරාර්ය සත්‍ය දර්ශනීයට පැමිණිච්ච, චතුරාර්ය සත්‍ය අවබෝධයට පැමිණිච්ච පුද්ගලෙක් කංච සංඛාරං නිච්ඡතෝ උපගච්ඡේ, හේතු ප්‍රත්‍යයෙන් හටගත් යම් කිසි දෙයක් නිට්ටි වශයෙන් ගනීද, නේතං ඨානං විජ්ජති, ඒක නිට්ටි වශයෙන් ගන්නේ යන කරුණ වෙන්න බැරි දෙයක් කියනවා. ඒක වෙන්න බැරි දෙයක් කියලා යා දැනගන්නවා කියන පජානා. ඨානං කෝයි තං විජ්ජති, මෙන්න මෙහෙම වෙන්න පුළුවන් කියනවා. යම් පුතුජ්ජනෝ, යම් පුතුජ්ජනේ මේ ලෝකේ යම් කිසි සංස්කාරයක් නොවෙනස්ව තියනවාද, වෙනස් නොවි නිට්ටයව තියනවාද, සදාකාලිකව තියනවා, තියනවා කියන දෘෂ්ටියට පැමිණෙන්නේ කියන කරුණ වෙන්න පුළුවන් කියනවා. ඒතොර යම් කිසි හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක් සදාකාලිකව වෙනස් නොවි තියනවා කියන දෘෂ්ටියට එන්නේ කවුද? පුතත්ජනයා. ඒක වෙන්න පුළුවන් කියන පුතත්ජනයෙකුට නම්, ඒක දෘෂ්ටි සම්පන්න කෙනෙකුට වෙන්න, ඒක වෙන්න බෑ කියනවා. ආගේ ගැන යන දනමත් තියෙනවා කියන ඨානාඨාන කුසලෙ. ඊළඟට යම් දෘෂ්ටි සම්පන්න පුද්ගලෙක් මේ ලෝකේ යම් කිසි සංස්කාරයක් සැපයි කියලා, ඒක ස්ථිර වූ සැපයකින් යුක්තයි කියලා හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක් ගන්නේ යන කරුණ වෙන්න බෑ කියනවා. නමුත් වෙන්න පුළුවන් කියනවා, හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක් සැපයි කියලා, ස්ථිර සැපයකින් යුක්තයි කියලා රැවටිලා ගන්නවා කියනවා කවුද? පුතත්ජනයා නම් ඒක කරයි කියනවා. ඊළඟට යම් දෘෂ්ටි සම්පන්න පුද්ගලෙක් යම් කිසි දෙයක් ආත්ම වශයෙන් ගන්නේය, ඒ කියන්නේ ඔව් තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් ය, මේක ඔව් ස්ථිර වූ එකක් ය, ඒකට මමයේ මාගේ ආත්මය කියලා බලපෑමක් කරන්න පුළුවන් කියලා දෘෂ්ටියක් ගන්නේ කියන කාරණේ නම් වෙන්න බෑ කියනවා. නමුත් ඒක වෙන්න පුළුවන් කියන පුතත්ජන කෙනාට, යම් කිසි දෙයක් ආත්ම වශයෙන් ගන්න පුළුවන් කියන පුතත්ජනෙක් කෙනාට, ඇයි මේ අර මූලපරේ සූත්‍රයේ තියෙන නිබ්බානතු සංජානාති, නිවන කියන එකත් ගන්නවා මේ පුතත්ජන පුද්ගලයා ආත්මයක් හැටියට. ඒ මොකද හේතුව? ඒ පුද්ගලයා ඒක ගැන දන්නේ නැහැ. ඊළඟට තියෙනවා අට්ඨාන මේතං අනවකාසෝ, අවකාශ රහිතයි, වෙන්න බැරි දෙයක්. දිට්ඨි සම්පන්න පුද්ගලයා මාතරං ජීවිතා වෝරෝපෙය්‍ය, මවගේ ජීවිතය තොර කරන්නේය, වෙන්න බෑ කියනවා. ඇයි මවගේ ජීවිතය තොර කරන්නේ කියන එක වෙන්න බැරි? දිට්ඨි සම්පන්න පුද්ගලයා සත්පුරුෂයෙක් තියෙන. එයා සත්පුරුෂයෙක්. එයා හැමතිස්සෙම කෘතගුණ සලකන කෙනෙක්, හොඳ නරක ගැන අවබෝධයක් තියෙන කෙනෙක්. එයා මව්ව ගුණ වශයෙන් හඳුනා ගන්නා කෙනෙක්. එයා ගැතින් වෙන්න බෑ කියනවා ඒක. පුතත්ජන කෙනෙක් කතින් නම් අන්න වෙන්න පුළුවන් කියනවා. මව් ඝාත නෙවීම පුතත්ජන යටින් වෙන්න පුළුවන් කියනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා පළවෙනි අවුරුද්ද ඉවරිනකටම කොහෙද වැඩි කෙලීම? ඔව්. කපිලවස්තු නුවරට ගියා පියා බලන්න, ප්‍රජාපති ගෞතමී බලන්න. ගිහිල්ලා ධර්මයේ දිස් බේරගත්ත මෑණියෝ හිටපු තවතිසාවට ගිහිල්ලා ධර්ම, මේ මොනද සත්පුරුෂ ගුණ? සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරුණන් පාන්න හැම එකක්ම මේ කරගෙන ගමටම වැඩියන්නේ. මව් හොයාගෙන කියලා අන්තිමට මව් මාර්ගඵල අවබෝධ කරලා සසරෙන් නිදහස් කළා තමයි පිරුණම් පෑවේ. සත්පුරුෂ ගුණ මේ. මහණෙනි, දෘෂ්ටි සම්පන්න පුද්ගලයා බලන්න, එතකොට මේ දිට්ටි සම්පන්න බව ජීවිතේට කොච්චර රැකවරණයක්ද නේ? සංස්කාර නිට්ටි වශයෙන් ගන්න නැත්තම්, සැප වශයෙන් ගන්න නැත්තම්, අනාත්ම වශයෙන් ගන්න නැත්තම්, ඒ හැමතිස්සෙම යථාර්ථයේ ඉදිරියේ ඉන්න කෙනෙක් නේ. යථාභූත ඥානයක් ඇතුව ඉන්න කෙනෙක් නේ. යෝනිසෝ මනසිකාරයක් තියෙන කෙනෙක් නේ. එයාගේ ඇති මව මෙරෙන්නේ නැත්තම්, පියා මෙරෙන්නේ නැත්තම් කොච්චර මේ වාසනාවන්ත පුද්ගලෙක්ද? ඒක වෙන්න බෑ කියනවා. පියා ඝාත නෙවෙයි කියලා. යම් පුතුජනෝ, පුතජනෙන් නම් පුළුවන් කෙනා පියා මරන්නේ. පුතජනේ පුළුවන් කෙනා. දෘෂ්ටි වරදුනත් ඒත් පුළුවන් කරන්න.
කල්පනා කළොත් මෙතන මවෙක් නැත පියාක් නැත ධාතු ගොඩක්ය. ධාතු ගොඩකින් ධාතු ගොඩක් කිස්පාමේ කාගෙන යෑම විතරයි කඩුවකින් කැපුවොත් වෙන්නේ. එහෙම කීප හිටියේ නැද්ද ඒ කාලේ බුද්ධ කාලේ? හිටියනේ කිව්වා මේ සත්‍යෙක් මේ ගංගානංගගේ මේ කෙරෙන්නේ අර කෙරෙවල දාන පිදාගෙන ගියත් වෙන්නව පිනක් නැත කිව්වා. ඒ කෙරෙවල මේ කෙරෙවලට මිනිස්සු කපාගෙන ගියත් පවක් නැතේ කිව්වා. ඒකේ ඒ කැපුවා කියන්නේ මොකක්ව සත්‍යෙක් නැහැ කිව්වා. ධාතු ගොඩකින් ධාතු ගොඩක් ගියා කිව්වා. බලන්න මේ දෘෂ්ටිවල තියෙන භයානක කමනේ. ආන් උන්දලා නම් කරයි ඕක. එතකොට දෘෂ්ටි සම්පන්න පුද්ගලයා අරහන්තන් ජීවිතාවෝරෝපී රාතුන්ගේ ජීවිත විනාශ කරන්නේ කියන කරුණ වෙන්නේ නැහැ කියනවා. ඒකෙන් දැන් අපි ගත්තොත් කෙනෙක් ඉන්න පුළුවන් රාතන් වාසී නමක් යන්න පුළුවන් කවුරුත් අඳුනන්නේ නැහැ. නමුත් දෘෂ්ටි සම්පන්න පුද්ගලයා දැන දැන සතෙක් මරන්නේ නැනේ. එයා ගැති මේ අනතුරු සිද්ධ වෙන්නේ නැහැ. දැන දැන සතෙක් මරණේ කිනා ගැතින් ඕක වෙන්නේ. පුතඥයාගේ අතින් නම් වෙන්න පුළුවන් කියනවා. පුතඥ කෙනෙකු ගැතින් වෙන්න පුළුවන් කියනවා. නැත්තම් කොහොමද මේ ධිට්ඨි සම්පන්න පුද්දලෙක් මියා රහත්ද මියා නැද්ද කියලා හොයාගන්නේ? එයාට තියෙන්නේ මොකද්ද? එයා සීලේක පිළිහිටලා ඉන්න තාක්කල් මෙයාට යරමුණ එයාට කවදාවත් එයාගේ අතින් ඒක සිද්ධ වෙන්නේ නැත. ඒ නිසා එයාට සිද්ධ වෙන්නේ නැහැ ඒක. අට්ඨාන මේතං අනවකාසෝ ධිට්ඨි සම්පන්න පුද්ගලයාගේ වෙන්නේ ඊළඟ එක. දුක්ඛ චිත්තෝ දුෂ්ට වූ සිතින් තථාගතස්ස ලෝහිතං උප්පාදෙය. තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් ලේ සොලවන්නේ කියන කරුණ සිද්ධ වෙන්නේ නැහැ කියනවා දුෂ්ට සිතින්. ඒ දැන් ජීවකත් බෙහෙත් කළානේ. අර දේවදත්ත උඩ ඉඳලා ගලපෙළු වෙලාවේ බුදුරජාණන් වහන්සේව පල්ලැක්කියක දමාගෙන වඩම්මාගෙන ගියා පහලට මද්දකුච්චි මෙගදාකින් තැනට. ඉතින් ජීවක තමයි දෝගන ඇවිල්ලා බෙහෙත් කළේ. එතකොට ඉතින් අයින් කරන්න වෙනවා බගල් පතුරු තිබුණත් අයින් කරන්න වෙනවානේ. දුෂ්ට සිතක් තියනවද? දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ ශරීරයේ ලේ සොලවන්නේ කියන එක වෙන්න බෑ කියනවා. ඇයි වෙන්න බැරි? සද්ධාති තථාගතස්ස බෝධින් තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන ශ්‍රද්ධාව තියෙනවා. ඒ ශ්‍රද්ධාව තියෙනකොට කිසි දවසක යාට ඒක හිතන්නවත් බෑ. හිතන්නවත් බෑ ඒක. එතකොට බලන්න නියම රැකවරණේ තියෙන ලෝකෙ කාටද? දෘෂ්ටි සම්පන්න පුද්ගලයාට. පුතඥනෝ පුතඥයා කරයි කියනවා. පුතඥයන්ට පුළුවන් කියනවා ලේ හොලවන්න දුෂ්ට සිතින්. දේවදත්ත කළානේ. අට්ඨාන මේතං අනවකාස වහන්නේ ඒ වගේම අවකාශ නැහැ කියනවා. ධිට්ඨි සම්පන්න පුද්ගලයා සංගම් බින්දේය. සංග භේදය කරන්නේ කියන කාරණේ කිසි දවසක කරන්නේ නැහැ කියනවා එයා. ඇයි කරන්නේ නැත්තේ යා? එයාට තියෙනවා සංඝයා කෙරෙහි ගෞරවයක්. සබ්‍රමචාරින් වහන්සේලා කෙරෙහි දෘෂ්ටි සම්පන්න කෙනාට තියෙන ගෞරවය. එයා දකිනවා සබ්‍රමචාරින් වහන්සේලාගේ සිල් ගුණ. මාර්ගයේ වඩන්න තියෙන අහිංසක ප්‍රයත්නය දකිනවා, දන්නවා. ඒ කෙරෙහි මෙයාට තියෙනවා පැහැදීමක්. සංඝයා කෙරෙහි අවිච්ඡ ප්‍රසාදයක් තියෙනවා. නොසෙල්ලෙන පැහැදීමක් තියෙනවා. මාර්ගයේ වඩන කෙනා කෙරෙහි එයා කැමති වෙනං සංඝයා සමගිව සිටිනවා දකින්නයි. අන්න ධිට්ඨි සම්පන්න පුද්ගලයාගේ පුතඥයාගේ වෙනස. පුතඥයා මොකද කරන්නේ? පුතඥ භික්ෂුවක් ඉන්න පුළුවන්. පුද්ගලික මති මතාන්තර අරගෙන ඔව් ප්‍රධානත්‍ය ආසාවෙන් හෝ බේද බින්න කළා නොයෙක් නිඳා පහස කළා සංඝයා බිඳිනවා. ඇයි යාට සංඝයා කරේ පැහැදීමක් නැහැ. සංඝයා රකින්නා වූ සිල් ගැන පැහැදීමක් නැහැ. සංඝයා මේ නීවරණ ධර්මයන් දුරු කරන ධර්ම වෙහෙස ගැන පැහැදීමක් නැහැ. ආර්ය සත්‍ය අවබෝධ කරන සංඝයාගේ යොමු ගැන පැහැදීමක් නැහැ. ආංගේ පුතඥන නැමැති පුද්ගලයා සංඝයා බිඳින්නේ කියන කරුණ සිද්ධ වෙනවා. බලන්න මේ පුතඥයාගේ තියෙන අනතුර. ඒ අනතුර නැහැ ධිට්ඨි සම්පන්න පුද්ගලයාගේ. නමුත් සමාජය තුල කියනවා අනේ අපි පුතඥන්. දැන් බලන්න පුතඥන කියන එකේ තියෙන ටයිටල් ටික මේකේ. ඊළඟට තියෙනවා යම් ධිට්ඨි සම්පන්න පුද්ගලෝ යම් කිසි දෘෂ්ටි සම්පන්න පුද්ගලයෙක් වෙන ආගමක් අදහන්නේය කියන කරුණ වෙන්න බෑ කියනවා. ඒක වෙන්නේ නැහැ කියනවා. වෙන ශාස්ත්‍රුන් වහන්සේ නමක් අදාහ ගනී කියන කරුණ
වෙන්න බෑ. පුතජ්ජනයක් කරයි කියනවා ඒක. පුතජ්ජනය තේන්ති ගියාම ආගම මාරු කරනවා. දානට වැඩි නේ අපේ ගෙදරට හාමුදුරු. අපිට වැඩක් නැමේ ආගම. අන්න පුතජ්ජනය. පත්තරේ ගෙනව හාමුදුරු කෙනෙක් මොන හරි වරදක් කළා. අපිට වැඩක් නැහැ ඔයගොල්ලෝ. අන්න පුතජ්ජනය. දරේ පුතජ්ජනයාට මොකද වෙන්නේ? මේ කාගේ හරි හිස් පුද්ගලයෙකුගේ ක්‍රියාවක් දැක ගමන් සාස්තුරුන් වහන්සේ ගරහනවා. සාස්තුරුන් වහන්සේගේ ධර්මයක් ගරහනවා. ශ්‍රාවක සංගියත් ගරහනවා. තමන්ගේ ගුණ ධර්මත් ගරහ ගන්නවා. ගරහගෙන මේ පුතජන පුද්ගලයා වෙන ආගමක් අදහන්න පෙළවෙනවා. බුදුරජාන් වහන්සේ ආයික පුළුවන් ඒක වෙන්න පුළුවන් කියනවා. පුතජනයාට ඒක වෙන්න පුළුවන් කියනවා. හැබැයි ඒක වෙන්න බෑ. කාටද? දෘෂ්ටි සම්පන්න ආරි සත්‍ය දර්ශනීය තීරුම් ගත්තු අවබෝධ කරගත්තු පුද්ගලයාට නම් ඒක වෙන්න බෑ කියනවා. එතකොට බලන්න මිනිස්සුකගේ රැකවරණේ තියෙන්නේ කොතනද? ආරි සත්‍ය දර්ශනීය අවබෝධයේ මතයි. එතකොට මිනිස්සුකට අපි ආදරේ නම් අනුකම්පා නම් සෙනෙහේ තියෙනවා නම් අපි කරන්න ඕනේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දුකයි කියලා දේශනා කරපු ආරි සත්‍ය මෙයයි කියලා පහදා දෙන්න ඕනේ. දුක හට ගැනීම කියලා දේශනා කළ ආරි සත්‍ය මෙයයි පහදා දෙන්න ඕනේ. දුක්ඛ නිරෝධය කියලා දේශනා කරපු ආරි සත්‍ය මෙයයි. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියලා දේශනා කරපු ආරි සත්‍ය මෙයයි. පටිච්ච සමුප්පාදේ මෙයයි. පටිච්ච සමුප්පාදේ නිරුද්ධ වීම කියන්නේ මෙයයි. පහදා දෙන්න දෙන්න එයා පහදිනවා. එයාට තේරෙන්න පටන් ගත්තාම බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදිනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි පහදිනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කෙරෙහි ඒ පැහැදීම තමා තුලින් ඇති වෙන එකක්. ඒ පැහැදීමේ හිමිකාරුවා කවුද? තමාම අසවලා පැහැදිලා සිටිනවා. ඒ නිසා මා පැහැදී සිටිමි. හරිද? වැරදි. ඇයි අසවලා කලකිරුණ ගම මමද කලකිරිමි? හරිද? එතකොට වැරදි. ඒ පැහැදීම කියන එක තියෙනවනේ කොහොමද? ස්වාධීන අවබෝධයක් හැටියට. ස්වාධීන එකක් හැටියට. තමන්ගේ එකක් හැටියට. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අට්ඨානමේතං අනවකාසෝ මාණෙනි වෙන්න බැරිද තවත් දෙයක් තියෙනවා යං ඒකිස්සා ලෝක ධාතුයා එක ලෝක ධාතුවක මේ හිරු සඳු එළිය කරන මේ මන්දා කිරියක මේ සහස්සී ලෝක ධාතුවේ දේ අරහන්තෝ සම්මා සම්බුද්ධා අපුබ්බං අචරිමං උප්පජ්ජේයෝ නේතං ඨාණං විජ්ජතිති පජානාති ඔව් පෙරපස නොවි එකම කාලයක අරහං සම්මා සම්බුදු රජාණන් වහන්සේලා දෙනමක් පහළ වන්නේය කියන කරුණ සිදුවන්නේ නැත. මේක ලෝක ස්වභාවයක්. එතකොට අපි කොච්චර දැන් අපි ගත්ත තනේ බුදුරජාණන් වහන්සේලා දැන් බෝසතාණන් වහන්සේ වැඩ ඉන්නා තුසිතේ මේ දෙවිවරුන් ආරාධනා කරන්නේ අපි මානෙට කිව්වොත් නෑ අපි ආරාධනා කරන්න ඕනේ. වැඩිම මැනවි තුසිත දෙවිඳුනේ කියලා වැඩිද? නෑ. ඒකට මේ ලෝකේ ස්වාභාවික විදිහට සකස් වෙනවා. බුදු කෙනෙක් පහළ වෙන ධර්මතාවයට සකස් වෙනවා. ඒක අපිට හිතාමතා සකස් කරන්න බෑ. ඒක ලෝක ස්වභාවයක්. එතකොට ඒ සකස් වීම නැවත සකස් වෙන්නේ මිනිසුන්ගේ ආයස අවුරුදු 80,000 ගිය කලට දෙවිවරු ගෙන් ආරාධනා කරයි කාලෝ යන්තේ මහාවීර. මහාවීරයන්නේ මේ ඔබට කාලයයි. උපජ්ජ මාත කුච්චියන් මව කුසී උපදින සීක්වා සදේවකන් තාරයන්තු දෙවියන් සහිත ලෝකයාව ඉතිර කරවීමට බුද්ධස්සු අමතම් පදං අමෘත පදේ වෙන නිර්වාණය අවබෝධ කරත්වා. ඒක වෙලාවට ඒක ආරාධන ඒකට හැදින්නේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80,000 ගිය කලයි. ඉතික් නැත. මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අපි සද්ධාමින් යුක්තව කරගන්න දෙයක් විතරයි. නැත්තම් මොකෝවත් නැත. සතර අපායට වැටි වැටි යන්න තියෙන්නේ. ඒ නිසා ආන් ඒගෙන එයා දන්නවා කියනවා. ditthi sampanna ශ්‍රාවකය. ඇයි ඒ දන්න ගන්න හේතුව? එයා දන්නේ කොහොමද? තථාගතයන් වහන්සේ කියා දීලා තියෙනවා. ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයේ. ඒ ශාස්ත්‍රුන් වහන්සේ අවබෝධයෙන් කියා දීලා තියෙනවා. මහණෙනි මෙහෙම එකම ලෝක ධාතුක එහෙම දෙන්නේ පහලවන්නේ ඉසේය කියලා යා ඒ ආකාරයෙන් මියා පිළි අරගෙන දරාගෙන නෝණින් මෙනෙහි කරද්දී යාට තීරණා එනං සැබෑවක්මය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම තමයි
චක්‍රවර්ති රජ කෙනෙක් එකම ලෝක ධාතුවක එකවර පහළවන්නේ නැත. එතකොට බුදුරජාන් වහන්සේ වගේමයි චක්‍රවර්ති රජුරු කෙනෙකුත් පහළ වෙන්නේ නැහැ. සක්විති රජ කෙනෙක් එතකොට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලෙක සක්විති රජ කෙනෙක් පහළ වෙන්න පුළුවන්. අර චක්කවති සීනාද සූත්‍රය තියෙනවා මෛත්‍රී බෝසතාණන් වහන්සේ පහළ වෙන කාලෙදී සක්විති රජුරුවත් බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙනවා කියලා. එතකොට පෙරපසු නොවි පහළ නොවන්නේය. එතන පහළ වෙන්නේ නේතං තානං විජ්ජති. ඒක වෙන්න බැරිද? වෙන්න පුළුවන්. මොකද ඒක ලෝක ධාතුවක එක සක්විති රජෙක් උපදිනවා. ඒක ලෝක ධාතුවක එක බුදු කෙනෙක් උපදිනවා. ඊළඟට තියෙනුන තව කාරණා. මේක වෙන්න බෑ කියනවා ස්ත්‍රියක්. අරහං සම්මා සම්බුදු කෙනෙක් වෙනවා කියන කරුණ වෙන්නේ නෑ කියනවා. මට මතකයි මම ওই කෙනෙක් දවසක් මොක මගෙන් ඇහුවා ගෑන ළමයි පොඩි ළමයි ඉස්කෝලේක ළමයි. වෙන්නම බැරිද කියලා ඇහුවා. කොහෙන්ද පුළුවන් බලන්න. ඇයි ඒකට හේතු එහෙම වෙන්න හේතුව මොකද? දැන් මේව දැක්කාට පස්සේ මේ ලෝක ස්වභාවයක් මේ කියන්නේ දැන් බුදු කෙනෙක් නිර්වාණය කරලා පහල කරන්නේ වෙන බුදු කෙනෙක් නෙමෙයිනේ. ඒක මේ පාරමී ධර්ම පුරාගෙන යනකොට සත්පුරුෂ උත්තමේ ඒ උත්තමයාගේ පාරමී ධර්ම සම්පූර්ණ වෙන ආකාරයේ මත නිර්මාණය වෙලා යනවා. ඒක හේතු නිසා හටගන්න ඵලයක්. ඒක ලෝක ස්වභාවයක්. එතකොට ඒක දන්නේ කවුද? බුදු කෙනෙක් විතරයි දන්නේ ඒ ධර්මතාවය. වෙන කෙනෙක් දන්නේ නැහැ. ඒක අපිට තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි ශ්‍රද්ධාව. ආන් ගැටලුවක් නැහැ. ඉතින් මං කව මේ බුදුරජාණන් වහන්සේ ස්ත්‍රීන් එක්ක අමනාපින් වදාළ කතාවක්. නමුත් අර මේ ස්ත්‍රී ගැන නිකන් උමුතු වෙලා ඉන්න ඕනේ ස්ත්‍රීවාදය. ස්ත්‍රීවාදය කියලා හදාගෙන මේ පුරුෂාධිපත්‍ය ඕන්න පුරුෂාධිපත්‍ය කියලා කතා කරන තුච්ච ස්ත්‍රීන් ඉන්නවා. ඒ ස්ත්‍රීන් මොකද කරන්නේ? මේ වගේ ප්‍රකාශයක් අල්ලගෙන තථාගතයන් වහන්සේට ගරහලා කතා කරනවා. අර පොඩි දරුවෝ ටිකත් ඒකට අවවලා පෞරස් කරගෙන මරණින් මත්තේ නිරී ස්ත්‍රීත්ව තුන පුරුෂත්ව තුන නිරී ගිල උපදිනවා. ආන් ඊව කර ගන්න තමයි ඒවා තියෙන්නේ ස්ත්‍රීවාද. එතකොට යම් ස්ත්‍රියක් චක්‍රවර්ති රජ කෙනෙක් වෙනවා කියන කරුණත් විය හැකි දෙයක් නොවේ. බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වීම අනිවාර්යම පුරුෂෙක් තමයි සම්බුදු කෙනෙක් වෙන්නේ. සක්විති රජ කෙනෙක් වෙන්නේ පුරුෂෙක්. ඊළඟට සක් දෙමුදු වෙන්නේ සක් රජිනක් නැත. කවුද ඉන්නේ? සක් දෙවි කෙනෙක්, දේව රජෙක්. සක් දේව රජෙක් ඉන්නේ. සමහර දේශනාල් බලද්දී කියනවා සමහර කාන්තාවෝ මේ ලස්සනට ධර්ම මාර්ගේ පුරුදු කරගෙන සෝතාපට්ටි අංග දියුණු කරගෙන මාර්ගේ බ්‍රහ්මචර්යය දියුණු කරගෙන ප්‍රතිපත්ති පුරාගෙන අහිංසකව මේ මාර්ගය යනවා. නමුත් මේ අහිංසකව මේ අතුපතු ගාගෙන වත් පිළිවෙත් කරගෙන දම්පෙන් පුදාගෙන වැඳගෙන නිහතමානීව ඊයන් ගමනින් මරණින් මත් උපදින දිව්‍ය කුමාරයෙක් වෙලා. අන්න. ඇයි ඒ ගුණ ධර්ම මත තමයි ආයේ තත්ත්වෙට පත් උනේ. ඒ නිසා මේ සක්දි මුදු වන්නේ පුරුෂෙක්මයි. ඊළඟට තියෙනවා අවකාශ රහිතයි තවත් එකක්. මාර తত্ত্বය. මාරයා කියන తত্ত্বය ස්ත්‍රියකට ලැබෙන්නේ නැත. ස්ත්‍රීන්ට ඒ ගැන නම් සතුටකි. නමුත් ස්ත්‍රිය මාර වැඩ කළොත් මාර පිරිසට යයි. ගරහගෙන නින්දා අපහාස කරගෙන ගියොත් ඒකේ ප්‍රතිඵල වශයෙන් මහරසේනාවේ උපදී. ස්ත්‍රී කරගත්තු දේවල් වලට යයි එහෙම. තම තමන් ඒක කරගන්නේ නේ. ඔව්. හැබැයි මහා එක්කිනා වෙන්න නම් බෑ යාට. එතකොට යම් පුරුෂෙක් මාරයා වන්නේ කියන කරුණ සිද්ධ වෙනවා. ඒක මාර තනතුරක් ඒක. මාරත්තං ලස්සන වචනයක් තියෙනවා. මාරත්තං චක්කත්තං සක්‍ර තනතුරක් ඒක. ඒක ලෝකෙ හැමදේම තියෙන තනතුරක්. ඒ ආ චුතේනකට වෙන කෙනෙක් කර්මානුරූප කම්ම විපාක අචින්තයයිනේ. ඒක විපාක දෙන ආකාරයද දන්නේ කවුරුවත්. ඒක හිතන්න බෑ. ආත්ම දෘෂ්ටියෙන් බලලා දැන් මේම මෙහෙම මට විපාක දෙන්නේ නැහැ කියලා ඒක විපාක දේශනාව තියෙනවනේ. චේතනා පහල කරලා කර්මයක් කළාද ඒක විපාක නොදී අවසන් වෙන්නේ නැහැ කියලා. එතකොට ඒ මාරය කියලා කියන්නේ ලෝකයේ අධිපති තනතුරක්.
එයා තමයි සමස්ත ලෝකයේම අධිපතිභාවය දරන්නේ. ඒ යා සම්පූර්ණ වැසකරනාසි දිවක මනසට වසඟ වෙලා ඉන්න ලෝක සත්වයේ පැවැත්ම ගෙනියන්නයි මේක තියෙන්නේ. ඊළඟට තියෙනවා ස්ත්‍රියක් බ්‍රහ්ම තනතුරේ. එතකොට මාර වගේම තව තනතුරක් තියෙන ලෝකේ බ්‍රහ්ම කියලා. බ්‍රහ්ම ලෝකයේ අධිපති බව. ඒක ස්ත්‍රියකට කරගන්න ලැබෙන්නේ නැත. යම් පුරුෂව බ්‍රහ්මත්තං කරයි බ්‍රහ්ම ස්ත්‍ත්වයට පත් වෙන්නේ පුරුෂෙක්මයි. ඊළඟට තියෙනවා බුදුරජාණන් වහන්සේ හරි ලස්සනයි මේ බලන්න මෙන්න මේ විග්‍රහය. ආනන්දේ මේකනම් වෙන්න බෑ කියන මොකද්ද? කයින් යම් දුස්චරිතයක යෙදෙනවාද? කාය දුස්චරිතයක යෙදෙනවාද? එයින් ඉෂ්ඨකාන්ත මනාප විපාක උපදින්නේ කියන කාරණේ විය නොහැකි දෙයකි. කයින් දුස්චරිතයක යෙදෙනවාද? ඒ විපාක අනිෂ්ටයි. අකාන්තයි අමනාපයි. වෙන්න පුළුවන් කියන. වචනෙන් යම් දුස්චරිතයක යෙදෙනවාද? බොරු කියනවාද? කේලම් නිନ୍ଦා අපහාස ගැරහිලි කරනවාද පිරිසිදු පුද්ගලයන්? ඒව මොනවාද? ඒවා කිරීම හේතුවෙන් ඉෂ්ඨකාන්ත මනාප විපාක ලැබෙන්නේ කියන එක වෙන්න බෑ. අනිෂ්ඨ අකාන්ත අමනාප විපාක ලැබෙන්නේ කියන එක වෙන්න පුළුවන්. ඊළඟට මනෝ දුස්චරිතයේ දෙනවාද? මනසින් දුස්චරිතයේ දෙනවාද? ඒයින් ඉෂ්ඨකාන්ත මනාප විපාක ලැබෙන්නේ කියන කාරණේ වෙන්න බෑ. මනෝ දුස්චරිතය තුළ අනිෂ්ඨ අකාන්ත අමනාප විපාක ලැබෙන්නේ කියන කාරණේ වෙන්න පුළුවන්. ඊළඟට දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ කාය සුචරිතය. කාය සුචරිතය කියන්නේ සිල්වත් වාසය කිරීම තුළ අනිෂ්ඨ අකාන්ත අමනාප විපාක උපදින්නේ කියන කාරණේ සිද්ධ වෙන්නේ නැහැ කවදාවත්. කාය සුචරිතෙන් ලැබෙන්නේ ඉෂ්ඨකාන්ත මනාප විපාකයක්මයි. යන්න වෙන්න පුළුවන් කියනවා. වචී සුචරිතය. වචී සුචරිතය කියන්නේ වචනින් සුචරිතයේදීම. වචනින් සුචරිතයේදීම. වචනින් සුචරිතයේදීම හේතු කරගෙන අනිෂ්ඨ අකාන්ත අමනාප විපාක ලැබෙන්නේ කියන කරුණ වෙන්න බෑ කියනවා. ඉෂ්ඨකාන්ත මනාප විපාක ලබන්නේ කියන එක වෙන්න පුළුවන් කියනවා. ඒ කියන්නේ වචනෙන් යහපත් දේවල් අපි කිව්වොත් ඒකට මොකද්ද කියන්නේ? වචී සුචරිතය. එතකොට ඒකෙන් ඉෂ්ඨකාන්ත මනාප විපාක මිස අනිෂ්ඨකාන්ත අමනාප විපාක ලැබෙන්නේ නැහැ. මනෝ සුචරිතය. මනසින් සුචරිතයේදී අනබිජ්ජා අව්‍යාපාද සම්මා දිට්ඨි. මනෝ සුචරිතයට අයිති. අනුංගේ දේට ආසා නොකිරීම. දේශ වෛර ක්‍රෝධ නොකිරීම. ඊර්ෂ්‍යා නොකිරීම. පලි නොගැනීම. මෙය මනෝ සුචරිතය. ඒ චිත්ත ඇති නොකර ගැනීම. ඊළඟට සම්මා දිට්ඨිය. කර්ම කර්මඵල විශ්වාස කිරීම. මෙලොව පරලොව විශ්වාස කිරීම. මෞපියන් විශ්වාස කිරීම. ගුණධර්ම විශ්වාස කිරීම. හොඳ නරක විශ්වාස කිරීම. ඒ තුළ අනිෂ්ඨකාන්ත අමනාප විපාක නම් ලැබෙන්නේ නැත. ඉෂ්ඨ වූ කාන්ත වූ මනාප විපාක ලැබෙන්නේ. අනිත් එක බුදුරජාණන් වහන්සේ වදාළා කාය දුස්චරිතයෙන් යුතු කියලා. ඒ හේතුවෙන් සුගතියේ උපදින්නේ කියන කාරණේ වෙන්න බෑ. කාය දුස්චරිතයෙන් යුක්ත කෙනා ඒ හේතුවෙන් දුගතියේ උපදින්න පුළුවන් කියන කාරණේ විය හැකියි. වචී දුස්චරිතයෙන් යුක්ත පුද්ගලයා ඒ හේතුවෙන් දුගතියේ උපදිනවා කියන කාරණේ වෙන්න පුළුවන්. හැබැයි ආ ඒ හේතුවෙන් සුගතියේ උපදිනවා කියන එක සිද්ධ වෙන්නේ නැත. එතකොට වචී දුස්චරිතය දෙන පුද්ගලයාට සුගතියක් නැත. කාය දුස්චරිතය දෙන පුද්ගලයාට සුගතිය උපතක් නැත. මනෝ දුස්චරිතය දෙන පුද්ගලයා ඒ හේතුවෙන් සුගතිය උපදිනවා කියන කරුණ සිද්ධ වෙන්න බෑ. මනෝ දුස්චරිතයේ යෙදෙන පුද්ගලයා ඒ හේතුවෙන් දුගතිය උපදිනවා කියන කාරණේ සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට කාය සුචරිතය දෙන පුද්ගලයා කාය සුචරිතය
යෙදෙන පුද්ගලයා ඒ හේතුවෙන් දුගතිය උපදින්නේ කියන කරුණ සිද්ධ වෙන්න බෑ. කාය සුචරිතේ යෙදෙන පුද්ගලයා ඒ හේතුවෙන් සුගතිය උපදිනවා කියන කරුණ සිද්ධ වෙන්න පුළුවන්. වචී සුචරිතින් යුක්ත පුද්ගලයා ඒ හේතුවෙන් දුගතිය උපදිනවා කියන කාරණේ සිද්ධ වෙන්න බෑ. වචී සුචරිතින් යුක්ත පුද්ගලයා සුගතිය උපදිනවා කියන කාරණේ සිද්ධ වෙන්න පුළුවන්. මනෝ සුචරිතයෙන් යුක්ත පුද්ගලයා දුගතිය උපදිනවා, නිරේ උපදිනවා කියන කාරණේ සිද්ධ වෙන්න බෑ, වෙන්නේ නැහැ කිදයක්. මනෝ සුචරිතී යුක්ත පුද්ගලයා ඔව් සුගතියේ උපදිනවා කියන කාරණේ ආන් වෙන්න පුළුවන් කියනවා. මෙන්න මේ විය නොහැකි දේ ගැන දන්නා කෙනා. දන්නේද මේ කාරණේ දන්නේද? එයාට කියනවා ඨානා ඨාන කුසල. බලන්න එතකොට මේ ගැන බුදුරජාණන් වහන්සේගේ දේශන ආශ්‍රයෙන්ම නේද අපිට මේ ඉගෙන ගන්න තියෙන්නේ. වෙන කිසියම්ම ක්‍රමයක් මේ ගැන අපිට දැනගන්න නැහැ. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පෙන්වන වදාළ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ මේක අහගෙන ඉඳලා උන්වහන්සේ කියනවා අච්චරියම් බන්ති ස්වාමීනි භාග්‍යතුන් වහන්ස ආශ්චර්යයි, අද්භූතම් බන්ති ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මේ දේශනාව අද්භූතයි, කෝනාමෝයම් බන්ති ධම්මපරියායෝති ස්වාමීනි මේ වදාළ ධර්මයේට කවර නමක්ද මේකට කියන්න ඕනේ? තස්මාත් හිතුවන් ආනන්ද, ආනන්ද එහෙනම් ඔබ ඉමන් ධම්මපරියාය, මේ ධම්මපරියායට මේ ධර්මයට කියන්න බහුධාතුකු. බහුධාතුක කියලා කියන්න පුළුවන් කැමතින එහෙම කියන්න. එහෙම නැත්නම් මේකට කියන්න තති පරිවට්ටෝ කියලා කියන්න. පරිවර්ත හතරක් කියලා. මොනවද පරිවර්ත හතර? ධාතු කුසල, ආයතන කුසල, පටිච්ච සමුප්පාද කුසල, ඨානාඨාන කුසල කියන මේ පරිවර්ත හතරක් කියලා කියන්න කිව්වා. එහෙම නැත්නම් මේකට කියන්න පුළුවන්. දා මතක තියාගන්න. එහෙම නැත්නම් මේ බණ ධම්මා දාසෝති. ධම්මා දාසෝති කියන්නේ ධම්ම ආදාසෝති. ධම්ම ආදාස කියන වචනේ එකතු වෙලා තමයි ධම්මාදා. ආදාස කියලා කියන්නේ කැඩපත, කණ්ණාඩිය. දහම් කැඩපත කියලා කියන්නේ එහෙනම්. එහෙම මතක තබා ගන්න. එහෙම නැත්නම් මේකට මතක තබා ගන්න අමත දුන්දුභි අමා බෙරේ කියලා. එහෙමත් නැත්නම් මේකට මතක තබා ගන්න අනුත්තරෝ සංගාම විජයෝති. යුද්ධයේ දිනීමෙන් ලත් අනුත්තර විජයග්‍රහණයයි කියලා. බලන්න මේ වචන ලස්සන. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දේශනාව දිහා බලද්දී අපිට තේරුම් ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ තුල තියෙන අවබෝධය, මේ ප්‍රඥා සම්භාරය, ඒ අනාවරණ ප්‍රඥාව, උන්වහන්සේගේ ප්‍රඥා ඇස, උන්වහන්සේගේ ඥාන බලය මොන වගේ මහිමයකින් යුක්තයිද කියලා අවිට මේ බුද්ධ දේශනාව ලහාදී තමයි තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඉදිරි අපි කවුද? බුදුරජාණන් වහන්සේ තමයි හිරු. අපි කවුද? කලාමැදිරි නෙමෙයි. අපි හොඳට ඇවිදගෙන යනවා. මේ හිරු පාළ වුණාම අපින් එලි විහිදන්නේ, එලි විහිද ගන්න කිව්වොත් අමාරු වෙනවා. බුදුරජාණන් වහන්සේ හිරු, හිරු පායලා ලෝකයේ එළිය කළා. ඇස්තින පුද්දලයා ඒ හිරු එළිය ලෝ දකින්නවා. අපි කවුද? මිනිස්සු. බුදුරජාණන් වහන්සේ තමයි සූර්යා. එතකොට අපේ මිනිස් ලෝකය, අපේ මිනිස්සු ලෝකය එළිය කරන්නා වූ සූර්යා තමයි හිරු මඩල. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් නොතිබෙන්නේ අපි මොක්කුද? අපි එනම් හිතට හිතිච්ච දේ කියන, කාමයට යට වුණාට පස්සේ එකෙන් ගැලවෙන්න බැරි, ක්‍රෝධයට යට වුණාම එකෙන් ගැලවෙන්න බැරි, බයට යට වුණාම එකෙන් ගැලවෙන්න බැරි, මෝහයට යට වුණාම පස්සේ එකෙන් ගැලවෙන්න බැරි, මදමානිට යට වුණාම එකෙන් ගැලවෙන්න බැරි. එනනම් අපි මහා තුච්ච ලෝකයක කොටස්කාරයෝ නේ.
ආන් ඒකෙන් බේරුණේ බුදුරජාණන් වහන්සේ නැමැති හිරු මඩල අපේ ලෝ එළිය කළ නිසා නොවේද? එහෙනම් බුදුරජාණන් වහන්සේ තමයි අපේ ලෝකයේ එළි කරන හිරු මඩල. ඒ හිරු මඩලේ ආලෝකයේ තමයි බුදුරජාණන් වහන්සේ නැමැති සූර්යා ප්‍රඥා ලෝකයේ තමයි අපේ ජීවිතයට අපි ලබා ගන්නේ. ආන් ඒ ප්‍රඥා ලෝකයේ ලබා ගැනීමේ කුසලතාවය අපිට තියෙන්න ඕනේ. එතකොට අපි එක එක්කෙන අපේ ජීවිතේ ලස්සන කරගන්නවා. කරුලේ හිටියොත් අපි ආන් කලාමැදිරි එක් වෙලා තමන්ගේම පස්සපැත්ත දල්වාගෙන යන්න පුළුවන්. අන්ධකාරෙට මේක මහා විශාල දියක් වගේ පෙනේවි. හිරු උදාවුණු කල්හි එබන්දික් නැත. ඒ නිසා අපට තියෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ තමයි අපේ ලෝකේ හිරු මඩල. උන්වහන්සේ තමයි අපේ ලෝකයට ආලෝකය ලබා දෙන්නේ. උන්වහන්සේ ජීවිතය ගැන මේ පෙන්වා දෙන දේවල් ලෝකේ වෙන කිසිම විද්‍යාවකට සොයාගන්න බෑ. ලෝකේ වෙන කිසිම දර්ශනයකට සොයාගන්න බෑ. ලෝක කිසිම විද්‍යාඥයෙකුට අහලකටවත් එන්නට බෑ. ලෝකේ කිසිවෙක් දන්නේද නැත. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයට සමාන කළ හැකි කෙනෙක් ලෝකේ නැත. උන්වහන්සේගේ අවබෝධයට සමාන අවබෝධයක් ඇති කෙනෙක් ලෝකේ නැත. උන්වහන්සේගේ ප්‍රඥාවට සමාන ප්‍රඥාවක් ඇති කෙනෙක් ලෝ නැත. ආන් ඒකයි හිරු මඩල කියන්නේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකෙ වෙන කිසිම විශේෂකින් ගන්න බැරි නම්, වෙන කිසිම ඥාණයකින් ගන්න බැරි නම්, වෙන කිසිම බාහිර දෙයකින් ගන්න බැරි නම්, ඒ ගන්න තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වාර්තා කරලා තියෙනවා, ලියලා තියෙනවා. ඒ බුද්ධ දේශනා, ඒ බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ දේශනාවල තමයි ඒ තියෙන්නේ. දැන් උනාද අපි ගණගත්ත මජ්ක්‍ධිම නිකායේ තියෙන මධ්‍යම ප්‍රමාණයේ බුද්ධ දේශනා. ආන් ඒ කෙරේ ශ්‍රද්ධාවක් ඇති කරගන්න කෙනා දැන් කෙනෙකුට මේ ඨානාටාන මේ විය නොහැකි දේ ගැන බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදුනා නම් නොමඟ ගී කෙනා වහසුමකට යනවනේ. ඇයි දැන් තීරණෝනිය කාය දුස්චරිතයේ දින එක්කෙනාට ඉෂ්ඨකාන්ත මනාප විපාක ලැබෙන්නේ කියන කරුණ විය නොහැක. අනිෂ්ඨ අකාන්ත මනාප විපාක ලැබෙන්නේ කියන කරුණ විය හැක්කේය. ආන් යරප්තුන එයාට බය උපදිනවා. කොහොමද බය උපදින්නේ? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි පැහැදීම ඇති වෙච්ච ගමන් බය උපදිනවා. තමන්ට වැරදුනා නේද? ආන්න නිවැරදි වෙනවා. එතකොට ඒ ඔක්කොම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇතිවන්නා වූ පැහැදීම ශ්‍රද්ධාව මතමයි. වෙන කිසිම දෙයක් මත නෙමෙයි. ඉතින් ඒ නිසා මේ ශ්‍රද්ධාව මත අපි විතර නෙමෙයි පින්වත්නි, මේ බුද්ධ දේශනා කියලා කියන්නේ මේ ඵල රහිත නිකම්ම නිකම් කියාගෙන ගියාපු වට්ටෝරුවක් නෙවෙයි. මේ දේශනාව ලහලා සීවස් ගණනාවක් ලෝක සත්‍යය සසරින් එතෙර වුණා. පුතජන භාවයෙන් මිදුණා. දෘෂ්ටි සම්පන්න වුණා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකිය වුණා. සතර පායෙන් ආත් මිදුණා. මේ දේශනාව නිකම්ම නිකම් වට්ටෝරුවක් නෙවෙයි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මේ දේශනාව තුල තියෙන්නේ. හිස් පොත් ගලෙන් එන්න පුළුවන් නෑ නෑ නෑ. ඕක නෙමෙයි වැදගත් වෙන්නේ. තමන් විසින් තමම භාවනා කරලා භාවනා කරලා තමන් විසින් උපදවා ගන්න. ආ ඒක ගේන්න. ඒ මොකද්ද? හිස් ලෝකේ. ඒ ලෝකෙට පායලා නෑ. හිරු නැති ලෝකයක්. ඒ ලෝකෙට තියෙන්නේ තම තමන් විසින් පස්සේ දල්වා ගන්න ස්වල්පයක් පමණි. ඒක නිවි යන තැන තමාවත් දන්නේ නැත. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ වටිනාකම තියෙන්නේ. අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ ප්‍රඥාවේ වටිනාකම තියෙද්දී. ඒ කියන්නේ අපේ පැහැදීම තියෙන්න ඕනේ මේ එක එක්කෙනා කියන කයි කතන්දර වලට අනුව දෝලණේ වෙන පරණලක් වෙන්න නෙමෙයි. අපේ පැහැදීම තියෙන්නේ කොහොමද? තමා විසින්ම තමා තුළ පිහිටවාගත්තු ශ්‍රද්ධාව. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට මේ ගෞතම බුද්ධ ශාසනයේම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණින්
මේ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පිළිසරණින් මේ ගෞතම බුද්ධ ශාසනයෙම උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු.